ඔයාලට මේ අර මේකේ අඳින්න කිව්ව නේද බොක්සස් කීයක් දාන්න පුළුවන්ද කියලා ඇන්ද දවසේද ඔයාල ඇන්ද පළවෙනි එකේ මෙහෙම හයිට් එක මේ වගේ බොක්සස් තුනක් තියලා පළවෙනි එක දිග පළල මේකේ මොනවද පළවෙනි එකේ 666 දන්නේ 666 ඊළඟ එකට 333 අනිත් එක 111 ඔයාලා මේක හෙව්වද කීයද පුතේ පළවෙනි එකේ සර්ෆේස් ඒරියා කීයද ආවේ මේ වගේ බොක්සස් තුනක් තියලා ඔයාලා අඳින්න කිව්වා මේකේ සර්ෆේස් ඒරියා එකයි වොලියුම් එකයි හොයන්න කිව්වා ඔයාලා සර්ෆේස් ඒරියා කීයද ආවේ මේකේ 6x6 මේ වගේවා හයක් තියෙනවානේ ඒ වගේ පැති හයක් තියෙනවානේ මේ වගේවා 36 කීයද ආවේ පුතේ කවුරු හරි කියන්න හදුවද දිනේ 260 260නේ 260 260නේ 16 16ද 216 ද 60ද 216 නේ ස්කයර් මීටර්ස් නේ හරි අපි ස්කයර් මීටර්ස් කියලා ගන්න හරි ඊළඟ එකේ වොලියුම් එක කීයද ආයේ මේකේ 27 වොලියුම් එක කොහමද ගන්නේ? ඔයාලා වොලියුම් එක කීයද ආයේ මේකේ 27 නේද? වොලියුම් එක හොයන්නේ කොහොමද? සර් වොලියුම් එක නේද මේ 6x6 ඔව් දැන් මේකේ මොකද්ද සර්ෆේස් ඒරියා එක හොයන්නේ කොහොමද? මේකේ එක පැත්තක ඒරියා එකක් හොයා ගන්නවා. එතකොට මේ කීය දෙන්නේ 6x6 නේ. ඒ වගේ පැති කීයක් තියෙනවද? මේක 36 කිලෝමීටර්ස් කියලා ගන්න. ඒ වගේ ඒවා කීයක් තියෙනවද? පැති එකයි හයක් තියෙනව නේද? 6 ඔව් එතකොට 6216 හරි වොලියුම් එක කොහොමද ගන්න? මේක ස්කයර් මීටර්ස් හරිද? මේක එක පැත්තක ඒරියා එක 36 ඒ වගේ පැති හයක් තියෙනවා. එතකොට ඒකත් 260. එතකොට length centimeters 6 meters into 6 meters මේක volume එක. මේක volume එක කීයද දෙන්නේ? 216 නේ. 216 cubic meters. හරි මේ දෙකේ සර්ෆේස් ඒරියා එකේ volume එකයි ඔය ගාන තියෙන්නේ. එතකොට AV ratio එක කීයද දෙන්නේ? AV කියන්නේ මේක AV ratio එක 216 into 216. හරි. එතකොට 1 to 1 එන්නේ නේ. AV ratio එක 1 to 1 එන්නේ. හරි. ඒරියා එකයි වොලියුම් එකයි මේකේ රේෂියෝ එක. හරි. අපි ඊළඟ එකේ බලමුකෝ. මේකේ සර්ෆේස් ඒරියා එක කීයද දෙන්නේ ඊළඟ එකේ? පළවෙනි එක හරි. දෙවෙනි එකේ සර්ෆේස් ඒරියා කීයද දෙන්නේ? මේකේ 27. ආ. මේකේ කොහොමද හොයන්නේ? 3x3 ඒ වගේව 6 තියෙනවා නේ. 27. හරි. 27 ස්කයර් මීටර්ස් කියලා ගමු. හරි. මේකේ වොලියුම් එක කීයද දෙන්නේ? වොලියුම් එක කීයද දෙන්නේ? 54. නෑ. සර්ෆේස් ඒරියා 27 දෙන්නේ. නෑ නෑ. ආ නෑ සර් මේ වොලියුම් එක 27 සර්ෆේස් ඒරියා එක 5. කිය දෙන්නේ සර්ෆේස් සර්ෆේස් ඒරියා එක 54. 54 නේ 54 ස්කයර් මීටර්ස් වොලියුම් එක 27 නේ. 27. හරි ඊළඟ එක බලා ගන්න. තුන්වෙනි එක. ඒක කී දෙන්නේ සර්ෆේස් ඒරියා එක? 1x1 ඒ 6 නේ. 6 නේ දෙන්නේ. 6 ස්කයර් මීටර්ස් ඒරියා එක හරි වොලියුම් එක 1x1
One. Good day, good day. Balagan, itu kota pita, woi tu nih surface areas and volumes tiga villa di enawa, woi widi hera, tapi balamu palewini ki surface area ika, palewini ki surface area, ini petra volume dame, ika, dika, tuna, surface area volume, make ika, dika. Tuna may be dira damo, palawini ki surface area eka, kiyeda 200. Sir, anit deke AV ratio ke liya gandu. Nah, AV ki AV ratio ke liya ne pa buddha, kodda inna. Amme eka, walada mewa karan no ne, palawini ke, mehema, medika hari ne, medika tamay mang hitan ne, walada ara boxes kiyat daan no na ta kine ka tamay huyan nagi huwi. Me eka ta kaliyan podda, me eka inna, me eka 216, me eka volume eka 216 ne. Cubic meters, make a square meter. Make a second key the way 54 nil. 54 square meters. Area acre cubic centimeters, cubic meters. 27 cubic meters. Third one, make a 6 neck cubic meters. Ilangata. 1 cubic meters. Itu pasti, balano, deng orang itu orang none, apitnya me me meke ya na meke podi bihne koto orang itu AV ratio eka, hari, deng, meke me AV ratio eka, hari, tempo dah orang la me meke liwa na meke me bihde liagan lo. Medica may be the liagana, may to name AV ratio Kiliana. L. A. May be the liagana. AV ratio. Make it AV ratio. Make it AV ratio. A key then make it a van. Palavini cake a taken in. Ilanga key then. Ilangi key then, they could take a key then. They win a KV ratio key then. Make a video shake key then. They could. Ekata tumini kiyada ai 1 to 6 da ikut aja nih itu, mana nih itu? Tumben ini ki area ika 6 volume mega one nih, 1 to 6 nih kan nih? 1 to 6 nih itu, pernah segal tuh dini, hari nih itu, hari, me orang itu kalo makein tiern meka Iya, nih, itu kalau orang itu makein teriannya manusia manusia hari dia podi bihun kau, podi bihun itu podi bihun.
මොනවා හරි දෙයක් මේ පොඩි වෙන්න මොකද වෙන්නේ? AV ratio එක වැඩි වෙන්නේ. කියන්නේ අපි බලන්නේ මොකද්ද volume එකට තියෙන area. කියන්නේ volume එකයි area එක. අපිට දැන් මෙහෙම බලන්න බෑ මේක. හරිද? Volume එක difference නේ. මේකේ volume එක නෙවෙයි මේක දෙන්නේ. එහෙනම් අපි volumes ටික equal කරන්න ඕනේ. Volumes ටික equals කරන්න මොකද කරන්න ඕනේ? මේකට මේ පෙට්ටිය කීයක් දාන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙහෙම මේ වගේ පෙට්ටියක් තියෙනවා. මෙහෙම පෙට්ටියක් තියෙනවා කියලා. ඔය පෙට්ටියට ඔය පෙට්ටියේ volume එකයි මේ පොඩි පෙට්ටිය කීයක් දාන්න පුළුවන්ද කියන එක බලපුවාම මොකද වෙන්නේ? Volumes දෙක සමාන වෙනවා. මේ ගානම මේකේ volumes ටික සමාන වෙනවා. හරිද? දිග පල්ල උස සමානයි. එතකොට මේකට මේ පෙට්ටි දාන්න පුළුවන් ගාන හොයපුවාම මේකේ volume එකයි මේ මේ පෙට්ටි ගානයි ගත්තාම volume ටික සමාන වෙනවා. හරියට මේ වගේ. හරිද? දැන් මේකට පොඩි ලොකු වතුර වීදුරුවක් තියලා වගේ කියලා හිතන්න මිලිලීටර් 100 මිලිලීටර් 100 වතුර වීදුරුවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා තමයි මිලිලීටර් 50 වතුර වීදුරුව. මේ 10 වතුර වීදුරුව. එතකොට මේකේ volume එක සමාන කරන්න නම් මොකද කරන්න ඕනේ? මේකෙන් 10ක් මේකට දාන්න ඕනේ. මේකේ 10ක් දාපුවාම මොකද වෙන්නේ? නැත්තම් මේකේ මේකෙන් 10ක් අපි ගන්න ඕනේ. මේකේ volume එක V1 කියලා ගත්තොත් මේක V2 කියලා ගත්තොත් එහෙම V1 සමානයි මේ වගේ ඒවා 10ක් එන්න ඕනේ V2 ඒවා. එතකොට තමයි volume එක සමාන වෙන්නේ. හරිද? එතකොට මේ මේකේ volume එක සමාන කරන්න මොකද කරන්න ඕනේ? මේකේ ඒවා කීයක් දාන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. පළවෙනි ලොකු පෙට්ටියේ මේ දෙවෙනි එකේ තියෙන පෙට්ටිය කීයක් දාන්න පුළුවන් වුණාද ඔයාලට? ඒක තමයි මම ඔයාලට හොයන්න කිව්වේ. ලොකු කැල්කියුලේෂන් එකක් නැහැ නේ පොඩි අවාල හදුවද මේ තිනෙත් හදුවද පුතා සේසිත රිහඟ කියන්නව කවුරු හරි පළවෙනි එකට මේ මේ 666 තියෙන එකට 333 ඒවා තියෙනවා පෙට්ටි කීයක් දාන්න පුළුවන්ද? මේ වගේවා මේ තුනේ හයට තුනේ තුනේ පෙට්ටි දාන්න පුළුවන්. එතකොට මේ පැත්තට මෙහෙම තියෙන්නේ. මෙහෙම තියපුවාම මේ පැත්ත 6යි නං මේකට 3යි 3යි මේ යට කෑල්ලට 4ක් දාන්න පුළුවන්. හරිද? මෙහෙම ගත්තාම ඊට පස්සේ මේ උඩටත් හයන්නේ තියෙන. එතකොට 8ක් දාන්න පුළුවන්. මේවා පොඩියව 8ක් දාන්න පුළුවන්. එහෙනම් අපි මේකේ volume එක equal කරන්න මේක මොකද කරන්න ඕනේ එහෙනම්? මේකේ volume එක දෙවෙනි එකේ volume එක equal කරන්න මේ දෙකම 8ෙන් වැඩි කරන්න ඕනේ. හරිද? එතකොට මේකේ volume එක equal කරන්න මොකද කරන්න ඕනේ? මේ පළවෙනි මේ දෙකම මේ එතකොට බලන්න මේකේ volume එක එනවා පළවෙනි එකේ volume එක එතකොට පළවෙනි එකේ volume එක කීයක් එනවද කියලා බලමු. පළවෙනි එකේ එතකොට volume එක එනවා දැන් 27 දෙවෙනි එකේ volume එක 27යිනේ තියෙන්නේ නේ 27 තියෙන්නේ. ඕක කීයෙන්ද වැඩි කරන්න ඕනේ? ඕක 6න් වැඩි කරන්න ඕනේ. එතකොට සර්ෆේස් ඒරියා එක බලන්නත් මොකද කරන්න ඕනේ? ඕකේ සර්ෆේස් ඒරියා එකත් 7න් වැඩි කරන්න ඕනේ. එතකොට 27 නේද? එහෙම නැතුව අපිට හරියටම කියන්න බෑ 20 ආරගම තමයි එන්නේ. ඊට පස්සේ 20 නේ 54 නේ 54 × 7. හරි එතකොට එනවා 216ක් එනවද? එන්නේ නැත්තම් වැරදුන. අහයෙන් නෙවෙයි යටෙන්නේ. වැටෙන්නේ වැඩි කරා. කොටවරක් අතට දිස්සෙන්නේ නැහැ නේ. මේකේ volume එක නෑ 27 නේ. 27 වැඩි කරන්න ඕනේ යටෙන්. කොටවරක් කරා නෑ.
4 into 8 4 432 432 Tungguin ini kerja apa ini? Mau poti peti kia dana bulu anda mau ikut? Adalah yang mana power hari kia dana bulu anda kira? Message dana, mau mikir udah nanti kia mana? 111 kia peti. Kodi ini kerja kiat dah nak pulang lagi. Kira ni? Baru tu bahasa ni kita makan kaling hebe. Gana maker samaan kerana dah ayam beri kerana non terusnya C N volume mereka ini bagi maker disi dasi beri kerana tapi kalau mau ikat disi dasi beri kerana disi dasi ini ini pasti tapi C N ni survey C D ke six mana tu six ayat disi dasi beri kerana sama six into Into terus disini no, ayah. Turun aja sendiri no, terus disini anu ayah. Hari deh, dengan apa itu boleh AV ratio ke ganne pulua. Dem puta, kalau dem make liya ganne, ni make palevini ke muka tu keran ne, volume ke equal keran de palevini ke kuadik multiply keran awa.
surface area එකයි මේ දෙකම multiply කරන පළවෙනි එක එහෙමයි දෙවෙනි එක කීයද multiply කරන්න ඕන දෙවෙනි එක 8 වලින් multiply කරන්න ඕන දෙකම surface area එකයි volume එකයි එතකොට 216 හැම එකේම volume එක 216 වෙනවා මේකෙත් එහෙමයි එතකොට මේක 216 වලින් multiply කරන්න ඕනේ එතකොට මේකෙත් volume එක 200 මේකෙත් එතකොට volume එක 216 වෙනවා හරි තුනේම volume එක 216 වෙනවා එතකොට දැන් අපිට ගන්න පුළුවන් පළවෙනි එකේ AB ratio එක කීයද දෙන්නේ 1 2 මේකේ 1 to 1 දෙවෙනි එකේ කීයද දෙන්නේ 1 2 1 2 අර ගානම තමයි එන්නේ කීයද 216 1 to 2 නේ තුන්වෙනි එකේ 1 2 6 6 ඒ කියන්නේ බලනවා දැන් මොනව හරි දෙයක් පොඩි වෙනකොට හරිද මොනව හරි දෙයක් පොඩි වෙනකොට ඔයාලට මේකෙන් තේරුම් ගන්නවා මොනව හරි දෙයක් පොඩි වෙනකොට volume එක චේන්ජ් කරන්නේ නැතුව අපි volume එක ඒ volume එකේ මොකද කරන්නේ ඒ volume එකේම දේවල් පොඩි පොඩියට කඩලා ගත්තොත් එහෙම හරිද volume එක චේන්ජ් කරන්නේ නැතුව එකම volume එකේ ඉඩ වැඩි කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ පළවෙනි එකේ surface area එක මේක වගේ දෙගුණකින් වැඩි වෙනවා තුන්වෙනි එකේ හය ගුණයකින් වැඩි වෙනවා ඒ කියන්නේ එකම volume එකේ අපිට surface area එක වැඩි කරගන්න නම් මොකද කරන්න ඕනේ ඒක පොඩි පොඩි ඒවට break down කරන්න ඕනේ කියලා තමයි මේක කියන්නේ හරිද එතකොට මේ nano scale වල තියෙන significance එක තමයි මේක surface area එක මොකද වෙන්නේ එක් දැන් අපි අඟුරු කැල්ල ගම මේකේ volume එක මේක චූටි චූටි කැලිය වලට කඩවුවොත් කඩලා ආයෙ rearrange කරොත් එහෙම මේ same volume එකේම අපිට ලොකු ඉඩක් ගන්න පුළුවන් මේකේ සාමාන්‍යයෙන් අපි දන්නේ විදිහට කරොත් මේකේ මේ 6 ගුණේ මේ ලොකු වෙනසක් කරන්න නැතුව මෙහෙම කරලා 6 ගුණයකින් වැඩි කරා. හැබැයි nano scale එකේදී එහෙම කරනකොට මොකද වෙන්නේ? Surface area එක පොඩි එකක surface area එක එකම volume එකේ ලොකු ප්‍රමාණයකින් වැඩි කර ගන්න පුළුවන්. මේක තමයි nano technology වල තියෙන significance එක. ඒ කියන්නේ මේකේ surface area එක AV ratio එක. මේකට කියනවා surface area of nano particles. එතකොට the main piece the main reason for such changes physical and chemical property so all ekena gatta particles 1 to 100 nano scale ekak genne 1 to 100 nanometers meke di mokada wenne me surface area ekai volume rate ekai hari chemical and physical properties significantly change wenawa kiwa me properties hari ekaṭa hetuwa thamai surface area to volume ratio av ratio kiyala gena me av ratio eka mokada wenne increase වෙනවා particle size එක decrease වෙනකොට surface area එක av ratio එක particle size එක decrease වෙනකොට av ratio එක මොකද වෙන්නේ ඒක increase වෙනවා හරිද ඒ කියන්නේ එකම volume එකේ ලොකු ඉඩක් ගන්න පුළුවන් කියන එක බලන්න example මේ මේක තමයි තියෙන්නේ මේ let consider 1 cm මෙහෙම මෙහෙම කියලා තියෙනවා එතකොට the එක මේ cubic මේ 111 තියෙන එක ඊට පස්සේ this 6 cubic surface area is equals to stick of gum ඒ කියන්නේ මේක area එක සාමාන්‍ය 11 තියෙන එක හරිද 11 තියෙන එක chewing gum එක තියෙන surface area එකට සමාන වෙනවා කියලා තමයි කියන්නේ මොකද්ද the example one length the volume of the cubic 1 cubic centimeter surface area is 6 හරිද එතකොට මේක සාමාන්‍ය chewing gum එකට සමාන වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ the volume of the surface area chewing gum but that volume is මේ 1 cubic centimeter සේවයෙන් fill කරපුවාම මේක හරිද මේකම මොනවද කරන්නේ මේ ඒරියා එකම අපි පොඩියට කඩලා 1 cubic centimeter සේවයෙන් fill කරනවා හරිද එතකොට මේ කොච්චරක් දෙනවද සර් මිලිමීටර්ස් නේ ඕ හව් මිලිමීටර්ස් නේ වොලියුම් 1 ඔව් 1 මිලිමීටර් 1 කියුබික් මීටර් එක 1 මිලිමීටර් 1 මිලිමීටර් ලෙන්ත් වලින් තමයි ෆිල් කරන්නේ හරි 1 කියුබික් සෙන්ටිමීටර් එක එන්නේ දෙන්නේ ඒකවල 1 මිලිමීටර් වලින් මේක ෆිල් කරපුවාම සර්ෆේස් ඒරියා එක නේද කොච්චරද සර්ෆේස් ඒරියා ඔෆ් ද ටෝටල් කියුබ් will be equals to surface area of single page of
exercise book. Again, chewing gum make a tip by surface area. I can be a mock at the Karagana Bolon exercise book with a surface area at Loko Karagana Bolwanga. Have a volume make a Venus Karanatu. Volume make a Venus Karanatu, particle size, secapodicola, surface area, capita Buddha, Paddy Karagana Bolwa. How is it? May it's about a surface area is total cube equals the surface area of the single page of in the exercise book. I mean, the 1 cubic centimeter of the volume is filled with 1 nanometer size cube. 1 nanometer size cube, they got me chewing gum make with the 1 nanometer size cube. With the period, total cubes need to have surface area, which is about 1/3 of the football court. Football court, they got football ground, they got a look with the another. Then 1/3 again, football ground, they got ලොකු පිටනේ 3ට බෙදලා සාමාන්‍ය ලොකු ඒරියා එක. මේ chewing gum එකේ ප්‍රමාණය අපි නැනෝමීටර් එකට මේ chewing gum එකක් ඉන්න ඔය වගේ පොඩි කෑල්ලක් අපි නැනෝමීටර් එකේ සයිස් එකේ කෑලි වලට කඩලා හැදුවොත් එහෙම අපිට ඈහෙන් ලොකු ඒරියා එකක් හම්බ වෙනවා. අපිට හිතා ගන්නත් බැරි අපි සාමාන්‍ය මේ වගේ ලොකු ඒරියා එකක් හම්බ වෙනවා. හරි එකම වොලියුම් එකේ ලොකු ඒරියා එකක් හම්බ වෙනවා. නැනෝ ස්කේල් මැටීරියල්ස් හැව් far large surface areas than similar masses of large scale materials. Ekama mass ek, ekama volume ek. Mass ek venas wennen ne, volume ek venas wennen ne. Habai apita surface area ek wedi karaganna puluwa. Surface area ek wedi wenawa kiyanne apita karanna puluwa weda pramanaya wedi wenawa. Apita ganna thiyena ida pramanaya wedi wenawa. Harida? Ilanga the surface area per mass of the material increase. A greater amount of material can be come into contact with surrounding materials that affect the reactivity. The wala danno sini kateyak vidiyata tibbahama oka diye wenna vela yanawa. Kateyak vidiyata mehema dala tibbahama diye wenna vela yanawa. Ayye me wathura contact wenne me podi area wate thiyena area ekak vidare. Api meka podi podi kali walata kadala dammot mokada wenne? Me hama particle ekata water contact wenna puluwa. Harada? ඊට පස්සේ මේ contacting area එක වැඩි වෙනවා. මේ තියෙන surface area per mass material great amount of material that come into contact. හරි වටේ තියෙන දේවල් එක contact වෙන්න පුළුවන් area එක වැඩි වෙනවා. හරි මෙහෙම තිබ්බා තියනවට වඩා මෙහෙම තිබ්බහම අර වතුරත් එක contact වෙන ප්‍රමාණය වැඩි. ඒක ඒ හින්දා තමයි අර reactivity එක ගොඩාක් වැඩි වෙනවා කියලා. Effect in the reactivity. එතකොට ඕක තමයි නැනෝ ස්කේල් එකේ තියෙන සිග්නිෆිකන්ස් එක AV රේෂියෝ කියන්නේ. හරි පාටිකල් when decrease in the particle size AV ratio increased. හරි මේ ඔල මේක ලිව්වා නේද මේ how to see the nano කියන එක ලිව්වා නේ මේ මයික්‍රොස්කෝප් එක ලිව්වා නේ මේක ලියන්න what is the result of this Make a liver, what is the significance of surface area? Can you live with all? Make a liver name with Annette? No, they come a liver. Make a result, take a liver. Particle. What do you mean? Chemical and physical properties significantly change. Significantly change. AV, what is the significance of AV ratio? Can you give me? Chemical and physical properties significantly change when particle size decreases and AV ratio increased. What AV ratio can you tell you? No, no, AV ratio can volume make a change current up to surface area, very current pull technique. AV ratio, very you know, can come up. Area එකම වොලියුම් එකේ එකම මාස් එකේ ඒරියා එක වැඩි වෙනවා. බලන්න හරි. හරි නැනෝ මැටීරියල්ස්. හරි කාබන් ඊළඟට අපිට තියෙන්නේ මේ කාබන් බේස් නැනෝ මැටීරියල්ස් කියන එක. ඒකේ AV ratio එක ප්‍රශ්න නැහැනේ කාට. ඊළඟට නැනෝ මැටීරියල්ස් මේකේ කීටු ඩෙවලොප්මන්ට් රිලේටඩ් නැනෝ ටෙක්නොලොජි ඉනොවේෂන්ස් ආ බේස්ඩ් ඔන් ද අවේලබිලිටි ඔෆ් නැනෝ මැටීරියල්ස්. ඒ කියන්නේ නැනෝ මැටීරියල්ස් වල අවේලබිලිටි එක. නැනෝ මැටීරියල්ස් නැනෝ ටෙක්නොලොජි කොච්චර ඩෙවලොප් වුණත් නැනෝ මැටීරියල්ස් නැත්තම් අපිට ඒවයින්
අපි ඒව යූස් කරන්න පුළුවන් ප්‍රමාණය හරිද availability එක ගොඩක් අඩුයි නම් මොකද වෙන්නේ අපිට ඒවා ඒ කියන්නේ සාමාන්‍ය නැනෝ මැටීරියල්ස් කියලා ගත්තාම හැම එකම නැනෝ මැටි හැම එකේම නැනෝ මැටීරියල්ස් ගන්න බෑ හරිද සමහර අපිට ගොඩක් වෙලාවට ගොඩක් සමහර දේවල් වලට ඕනේ මොනවද කිමිකලි රියැක්ට් කරන්න නැති ඒවා සමහර වෙලාවට ඕනේ අපිට කිමිකලි රියැක්ටිවිටි එක වැඩි කර ගන්න ඕනේ දේවල් හැබැයි අපි මොනව හරි ප්‍රොඩක්ට් එකක් හදනවා නම් මොකද්ද ඕනේ මොනව හරි ප්‍රොඩක්ට් එකක් හරි මැෂින් එකක් හරි හදනවා නම් රියැක්ටිවිටි එක ගොඩක් අඩු එකක් තමයි ඕනේ ඇයි ඒ රියැක්ටිවිටි එක අඩු එකක් ඕනේ ඒ වගේ රියැක්ටිවිටි එක වැඩි වුණොත් එහෙම ඕ වගේ තියෙන ඒ කියන්නේ සාමාන්‍ය මොන දේ වුණත් ඕ වගේ මොලිකියුල්ස් කන්ටැක්ට් කරන වෝටර් මොලිකියුල්ස් එයා මොලිකියුල්ස් ගෙට් කන්ටැක්ට් කරන ඊට පස්සේ ඒවා මේ කොරෝෂන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක රියැක්ටිවිටි එක වැඩි නම්. රියැක්ටිවිටි කියන්නේ රියැක්ෂන් විත් වෝටර් ඇන්ඩ් ඔක්සිජන්. මේ වගේ රියැක්ටිවිටි එක වැඩි නම් අපිට ඒව මැෂින්ස් විදිහට පාවිච්චි කරන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් පිහියක් හරි ගත්තොත් එහෙම යකඩෙන් හදපු පිහියක් ගත්තොත් ඉක්මනට ඒක මේ කොරෝඩ් වෙනවා. හරිද? ඒ හින්දා තමයි මේ යකඩ වලට මේ ඇල්මිනියම් මික්ස් කරලා හදාගන්නේ ඔය මේ ස්ටේන්ලස් ස්ටීල්. එහෙම නැත්තම් මික්ස් කරොත් එහෙම මික්ස් කරන්න නැතුව නිකම් හැදුවොත් අර කොරෝෂන් වෙන එක කියන්නේ මැෂින් හදන්න මොනවද වෙන්න ඕන රියැක්ටිවිටි ගොඩාක් අඩු වේවා පාවිච්චි කරන්න ඕන. එතකොට අපිට එහෙම රියැක්ටිවිටි ගොඩාක් අඩු වේවා එන්වයර්න්මන්ට් එකේ ගොඩාක් අඩුයි නම් අපිට මේ ටෙක්නොලොජි ඉස්සරහට ඇරයි යන්න බෑ. ඒ කියන්නේ availability එක හොඳට තියෙන්න ඕන. හරිද? availability ඒ කියන්නේ අපිට හොයාගන්න බැයි නම් හොඳ නැ හොඳ මේ ඒ කියන්නේ අනිත් එක මේ වගේ features ගොඩක් තියෙන reactivity එක ගොඩක් අඩු වෙන්න ඕන, weight එකත් අඩු වෙන්න ඕන. strength එක වැඩි වෙන්න ඕන. يعني nano material එකක් ගත්තාම මොනවද වෙන්න ඕන? ඒකේ reactivity එක අඩු වෙන්න ඕන. weight එක අඩු වෙන්න ඕන. strength එක වැඩි වෙන්න ඕන. මේ වගේ දේවල් එතකොට මෙහෙම තියෙන දේවල් මේ environment එකේ ගොඩක් අඩු වෙනනම් අපිට ඕක යූස් කරන්න බෑ. බලමු අපි carbon වල තියෙන special features මොනවද කියලා. carbon based nanomaterials out of many available nanostructures, carbon based nanostructures among of the most existing nanomaterials. මේ carbon තියෙනව තමයි වැඩි nanomaterials ගොඩක් ගත්තාම මේවට අමතරව තව nanomaterials තියෙනවා. හැබැයි මේවත් එක්ක ගත්තහම වැඩිපුරම තියෙන කාබන්. හැමතැනම තියෙන මොනහරි දෙයක් රත් කරපුවහම මොකද වෙන්නේ? ඒකේ කාබන් තමයි හැදෙන්නේ. Most existing nanomaterials. Okay. They can be rod shape, football shape and thin sheets. මේවයි එක එක shapes තියෙනවා. Nanomaterials වල මේ වගේ thin sheets විදිහට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ football shape එකට හදාගන්න පුළුවන්. හරි. මේ එතකොට රොඩ් ෂේප් එකට ෆුට්බෝල් ෂේප් මේ වගේ හැම විදියකට මේ වගේ නැනෝ මැටීරියල්ස් මේ කාබන් යූස් කරලා හදා ගන්න පුළුවන්. හිතන්නකෝ කාබන් පාවිච්චි කරලා අපිට කොහොමද නැනෝ ස්කේල් එකේදී නිකන් ෆුට්බෝල් එකේ ෂේප් එකට මේ වගේ ෂේප් එකට එහෙම නැත්නම් මොක රෝල් කරලා එහෙම ඒව හදා ගන්න පුළුවන් කියලා කියනවා. හරි. ඉතින් අපිට එහෙම තියෙන කාබන් අපිට දැන් අඟුරු කෑල්ලක් කරන් එහෙම කරන්න බෑ. හරිද? කාබන් වලත් එතකොට ෆෝම්ස් තියෙනවා. මොනවද ෆෝම්ස් ඔෆ් කාබන්? නේචර් එකේ තියෙන දැන් අපිට අඟුරු අරන් ඕක මේ රත් කරලා ගිනි තියලා එහෙම මේවා කරලා හදා ගන්න පුළුවන් නම් ඒක ටිකක් කරදරයි හැබැයි. හරිද? පුළුවන් වුණාගේම හැබැයි නැචරලි හොයා ගන්න පුළුවන් කාබ නැචරලි හොයා ගන්න පුළුවන් මේ කාබන් තියෙනවා. හරිද? ඒකට කාබන් එක්සිස්ට් ඇස් ටූ ඩිස්ටින්ක්ට් පොලිමෝර්ෆ්ස්. ඒ කියන්නේ එන්වයර්න්මන්ට් එකේ කාබන් තියෙනවා මේ වගේ පොලිමෝර්ෆ්ස් විදියට. පොලිමෝර්ෆ්ස් කියන්නේ ඒකේ arrangement එක වෙනස්. කාබන්ම තමයි තියෙන්නේ. පොලිමෝර්ෆ් කියන්නේ form එක කියන්නේ. පොලිමෝර්ෆ්ස් කියන්නේ මෙහෙමයි. එක forms දෙකක්. හරිද? හිතන්න ඔය ළමයි කියන ළමයි ඉන්නවා මෙහෙම. ළමයි මේ ළමයි කියන්නේ කාබන් කියලා හිතන්න ඔය ළමයිට ඉන්න පුළුවන් මෙහෙම පේලියට ඉන්න පුළුවන්. මේ එක පොලිමෝර්ෆ් මෙහෙම අත්තල්ලගෙන ඔහොම පේලියට ඉන්න පුළුවන්. මේක. ඊට පස්සේ ඔය ළමයිට කොහොමද ඉන්න පුළුවන්? මෙහෙම වටේට රවුමක් හැදිලා ඉන්න පුළුවන්. මෙහෙම අත්තල්ලගෙන වටේට රවුමක් විදියට ඉන්න පුළුවන් ওই ළමයිට. හරිද? එතකොට මේකේ ෆීචර්ස් මේකට වඩා ගොඩක් වෙනස්. අපි දැන් මේක දකින්නේ දිගට. දිග පේලියක් විදියට මේක දකින්න රවුමක් විදියට. මේක වෙනස්නේ ෂේප් එක. එතකොට මේක ෂේප් එක වෙනස් වෙද්දී මේ වගේ තියෙන ප්‍රොපර්ටිස් උත් වෙනස් වෙනවා. පොලිමෝර්ෆ්ස් කියන්නේ මේක එක පොලි මේක එක ෂේප් එකක්. මේක එක ෂේප් එකක්.
හරිද? එතකොට මේ කාබන් පාටිකල්ස් වල arrangement වෙලා තියෙන විදිහ අනෝ. හරිද? Carbon particles වල තියෙන arrangement එක අනෝ ඒවට තියෙන එක එක shapes. ඒවට තමයි කියන්නේ polymorphs කියලා. හරිද? එතකොට carbon and ඒතෝ ඒවයි තියෙන්නේ carbon graphite and carbon diamonds. Environment එකේ වැඩිපුරම තියෙන graphite and diamonds කියලා. Diamonds කොහොමද ඉන්නේ කියලා බලන්න ඔක් මේ diamonds. පොඩ්ඩක් බලමු පොඩ්ඩක් graphite and diamond වල structure එක මේකේ තියෙන කොටට අපි internet එක search කරලා බලමු. Color weight 10 නොල තියෙනවා මේක. මේ graphite වල structure එකයි carbon වල structure එකයි මේව අඳින්න තියෙනවා grade 10 නොලදී. Graphite නෙවෙයි අපි diamond බලමු කොච්චර. මේ බලගන්න මේවා carbon වලින් තමයි හැදිලා තියෙන්නේ. මේකේ තියෙන special feature එක තමයි diamond වල මේක බලමු. මම මේකෙන් එකක් අරන් explain කරන්නම් ඔයාලා diamond කොහොමද ඉන්නේ කියලා carbon atoms ටික. arrange වෙලා ඉන්නේ කොහොමද කියන එක. සර් සර් දැන් nano scale එකේදී particles අපිට ඕන විදිහට arrange කරනකොට අපිට ඕන ඕනම element එක කරන්න පුළුවන් හැබැයි මේක මේ ස්පෙෂල් එන්වයරන්මන්ට් එක මොකක් හරි කරන්න ඕනේ. එහෙම නැත්නම් පාටිකල් සයිස් එක පොඩි වෙද්දී කන්ටැක්ට් ඒරියා එක වැඩි වෙලා ඒවා ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඕනම එකක් කරන්න පුළුවන් හැබැයි ස්පෙෂල් කන්ඩිෂන්ස් තියෙන්න ඕනේ සමහර ඒවාට මොකද රියැක්ටිවිටි ගොඩක් වැඩි ඒවාට. අඩු ඒවාට නම් ප්‍රශ්නයක් නැහැ. හැම එකක්ම ඒ කියන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ඇටම්ස් ඇන් මොලිකියුල්ස් වලින්. එහෙම ඇටම්ස් ඇන් මොලිකියුල්ස් වලින් හැදිලා තියෙනවා නම් හැම එක ඇටම් එකම සයිස් එක නැනෝමීටර් එකට වඩා මම හිතන්නේ නැනෝමීටර් 100ට වඩා අඩුයි කොහොම හරි. මම බලමු ලාජස්ට් ඇටම් එකේ සයිස් එක කොච්චරද කියලා. ෆ්‍රැන්සියම් කියන එකේ තියෙන්නේ රේඩියස් නැනෝමීටර්. සයිස් එක පිකෝමීටර්ස්
වලින් තියෙන්නේ හැම එකක්ම වැඩිම සයිස් එක තියෙන ෆැන්සියම් වල පිකෝමීටර්ස් 250 වලට වඩා ටිකක් වැඩි ඒ කියන්නේ නැනෝමීටර් එකට වඩා අඩුයි එහෙම හැම එහෙම තියෙනවා නම් පුතා හැම එකක්ම පාවිච්චි යූස් කරන්න පුළුවන් නැනෝ මැටීරියල් එකක් විදියට හැබැයි අපිට ඕන ප්‍රොපර්ටිස් ඒ වගේ තියෙනවා අපිට හිතන්න මොන හරි එක රියැක්ටිවිටි ගොඩාක් වැඩි කරගන්න ඕනේ කියලා Environment එකට connect වෙච්ච ගමන් reactivity ගොඩාක් වැඩි කර ගන්නවා. බෝම්බයක් හදන්න ඕනේ කියලා හිතනවා මිනිස්සුයෙකුට. අපි නැනෝ ස්කේල් එකේ මොකද කරන්නේ? ඔක්සිජන් නැති තැනක ඔක්සිජන්, වෝටර් වේපර් නැති තැනක මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ඔක්සිජන් හරි වෝටර් වේපර් හරි නැති තැනක අපිට පුළුවන් මේ ඔව ස්ටෝර් කරන්න. මේ මේ විදියට. හිතන්න පොටෑසියම් කියලා. පොටෑසියම් කියන්නේ ගොඩක් ඇට්මොස්ෆියර් එකත් එක්ක ඕපන් වෙච්ච ගමන් ගිනි ගන්න දේ. මේ වගේ එකක් තියෙනවා. මේවා නැනෝ පාටිකල්ස් විදිහට අපි හදනවා. හදලා මොකද කරන්නේ? මේක වීදුරු බෝලයක් ඇතුලේ දාලා දෙනවා. ඔක්සිජන් නැහැ මේක. මේක කැඩිච්ච ගමන් මොකද වෙන්නේ? පොඩි පොඩි හිලක් හරි පොඩ්ඩක් හැදුනොත් එහේ මේක ඇතුලට ගිහිල්ලා තියෙන ඒවා ඔක්කොම පුපුරනවා. අපිට මේ වගේ පාවිච්චි කරලා ඕන නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අර පාවිච්චි කරන මෙතඩ් එක තමයි කියන්නේ නැනෝ මැටීරියල් එක පාවිච්චි කරලා අපි ගන්න යූසේජ් එක තමයි එතන බලපාන්නේ. එතකොට අපිට ගොඩාක් ඒවා එහෙම කරන්නත් මොකද වෙන්න ඕනේ? ඒවා අවේලබල් වෙන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ දේවල් වලට නැනෝ ටෙක්නොලොජි පාවිච්චි කරන්නේ නැහැ. මේ සාමාන්‍ය ගොඩාක් වෙලට පාවිච්චි කරන ඔය ඉලෙක්ට්‍රිකල්, මෙඩිකල්, ඒ වගේ ටෙලිකමියුනිකේෂන් ෆීල්ඩ්ස් වලනේ. එතකොට මේ 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 කාබන් තමයි පාවිච්චි කරන්නේ. හරි. අනික ඕන එක පාවිච්චි කරන්න බලුවා. කන්ඩිෂන්ස් තියෙනවා. කන්ඩිෂන්ස් කියන්නේ අවේලබිලිටි එක තමයි ලොකු මේක. දැන් අනික ඒවා ඕන නම් ඔය නන් මෙටල්ස් තියෙනේ තව තියෙනවානේ ඇලුමිනියම් එහෙම වල රියැක්ටිවිටි එක වැඩි ඊට වඩා රියැක්ටිවිටි එක අඩු දේවල් තියෙනවා දැන් පීරියොඩික් ටේබල් කියන එක ඔයාලා ඉගෙන ගත්තේ නැහැ ඒකනේ පීරියොඩික් ටේබල් එක නවය අවස්ථාවේදී පොඩ්ඩක් තිබ්බද නෑ නේද නෑ සර් නෑනේ ඔයාලට මේක 10 අවස්ථාවේදී තියෙනවා මේ පීරියොඩික් ටේබල් කියලා එකක් මේ මේ 10 අවස්ථාවේදී ඔයාලට මේක තියෙනවා ඒකෝර මේ තියෙන්නේ දැනට හොයාගෙන තියෙන එලිමන්ට්ස් ටික හරිද මේ මේ විදියට දිනා මේ මේ ඔයාලට ඔක්කොම නැහැ මේක 20 පළවෙනි 20 විතරයි තියෙන්නේ ඒ ලෙවල් කරොත් තමයි මේ ඔක්කොම ටික ඉගෙන ගන්න වෙන්නේ ඕ ලෙවල් වලට මේ පළවෙනියට තියෙන 20 විතරයි තියෙන්නේ එතකොට මේ 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 පැත්තේ තියෙනවා ඔක්කොම නන් මෙටල්ස් මේ කාබන් ෆොස්ෆරස් මේ සෙලීනියම් මේ වගේ දේවල් නන් මෙටල්ස් අපිට ඕන නම් ෆොස්ෆරස් මේවා පාවිච්චි කරන්න පුළුවන් හැබැයි මේ වගේ අවේලබිලිටි ගොඩක් නැහැ මේ මැද තියෙනවා මේවට කියනවා සෙමි කන්ඩක්ටර්ස් කියලා. මේ පැත්තට තියෙන මේ පැත්තේ ගොඩාක් තියෙනවා කන්ඩක්ටිවිටි එක වැඩි. මේවට කියනවා කන්ඩක්ටර්ස් කියලා. හරි මේවට කියනවා අර මේ ඇම්පොටරික් කියලා. ඒ කියන්නේ ෆීචර්ස් දෙකම තියෙනවා. හරි. මේ එතකොට මේ මේ පැත්තේ තියෙනවා තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට රියැක්ටිවිටි ගොඩක් අඩු වෙන කාබනයි ෆොස්ෆරස් සෙලීනියම්. මේ මේවා ගොඩක් අඩුයි. ඉන්ඩියම් ඇස්ටටින් කියා මේ තියෙනවා. එතකොට මේ වගේ වැඩිපුරම තියෙන්නේ මේ කාබන් කියන එක. එහෙනම් ගොඩාක් නැනෝ ටෙක්නොලොජි වල කන්සන්ට්‍රේෂන් එක දෙන්නේ කාබන් බේස් නැනෝ මැටීරියල්ස් වලට. සමහර වෙලාවට අපි රියැක්ටිවිටි එක වැඩි කරගන්න ගෝල්ඩ් වල රියැක්ටිවිටි එකක් නැහැ. හැබැයි රියැක්ටිවිටි එක වැඩි කරලා තව මොකක් හරි එකක් හදා ගන්න ඕන නම් ගෝල්ඩ් වල ඔක්සයිඩ් එකක් හදා ගන්න ඕන නම් ඒවා නැනෝ පාටිකල්ස් වල විදිහට බ්‍රේක් ඩවුන් කරලා ඒකේ ඔක්සයිඩ් එක හදා ගන්න පුළුවන් වුණා. හරි. ඒක මේ ඒකෙදී ලොකු ඇඩ්වාන්ස් ටෙක්නොලොජිකල් දෙයක් සාමාන්‍යයෙන් වෙන දේවල් හදන එක. ගොඩක් වෙලාවට මේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කාබන් කියන එක. හරි. එහෙම එහෙම ඇරෙන්න ඕනම එකක් පුළුවන් පුතා. හරි. ඊළඟට අපි බලමු මේ තිප්පේකේ මේ structure of diamond නේ. මේ diamond තියෙන හැටි. තෝරලා කියලා දෙන්නලා. රූපයස් ඩයමන්ඩ් ඉන්නේ එහෙමයි කාබන් ඉන්නේ සාමාන්‍ය කාබන් කියන එක පීරියොඩික් ටේබල් මේක ඕන වෙනවා ඔයාලට පීරියොඩික් ටේබල් කියන එක ලාවට නේද ඔබෙන් උද
හරි බලා ගන්නකො එතකොට මේ මෙහෙමයි දැන් periodic table කියලා මෙහෙම එකක් තියෙනවා ඔයාලා මේක 10 අවස්ථරදී ඉගෙන ගන්නත් තියෙනවා හරි එතකොට මේ මෙතන මේකේ කාවෙන් ඉන්නේ මේ මේ තියෙන්නේ ඔයාලට ඔල් එල් ඔල් තියෙන මේක විතරයි මේ මේක විතරද මේ බලන්න කාබන් ඉන්නේ මේ පැත්තේ ඉඳන් කීයද 1 2 1 2 3 4 හතර වෙනියට ඉන්නේ ඒකෝ කාබන් මෙහෙමයි නෝගේ හතර වෙනියට ඉන්නවා කියන්නේ කාබන් වල තියෙනවා මෙන්න මේ විදිහට ස්ට්‍රක්චර් එක තියෙනවා මෙහෙම කාබන් මේ විදිහට තමයි කාබන් ඇටම් එකක් ගත්තාම ඉන්නේ මේ කාබන් ඇටම් එකේ මෙන්න මෙහෙම තියෙනවා මෙහෙම කාබන් අවුට් කාබන් ඇටම් එකේ මැද න්‍යූක්ලියස් එක තියෙන වටේට ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවානේ මේ ඉලෙක්ට්‍රෝන්ස් මේ ෂෙල් එකේ හතරක් තියෙනවා. මේම හතරක් තියෙනවා. හරිද? මේ ඉලෙක්ට්‍රෝන්ස් හතර මොනවද වෙන්නේ? තව අනිත් ඒවාත් එක්ක. අනික කාබ මේ ඉලෙක්ට්‍රෝන්ස් මොනවද කරන්නේ? මේ ඇටම් එකක් හැම වෙලාවෙම මොකද වෙන්නේ? තව ඇටම් එකක් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ සම්බන්ධ වෙන්න උදව් කරන්නේ ඉලෙක්ට්‍රෝන්ස්. හරි. මේක කොහොමද කරන්නේ කියන එක ඔයාලට 10 අවස්ථරේදී තමයි ඉගෙන ගන්න වෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් මේ මේවා ෂෙයා කර ගන්නවා. එතකොට කාබන් ඇටම් එකක් දැන් ඉලෙක්ට්‍රෝන 4ම තියෙනවා කියලා හිතන්න. මේම 4ම තියෙනවා නම් මේ 4ම තව 4 දෙනෙක් එක්ක බැඳිලා ඉන්නවා. මෙහෙම හිතන්න. මේ 4ම තව 4 දෙනෙක් එක්ක බැඳිලා ඉන්නවා. හරිද? ඊට පස්සේ මේ විදිහට හැම ඇටම් එකක්ම මොකද වෙන්නේ? හැම ඉලෙක්ට්‍රෝන එකක්ම ඒ විදිහට හැම ඇටම් එකක් එක්ක මේ විදිහට බැඳිලා ඉන්නවා. එහෙම හිටපුවාම ඒ ස්ට්‍රක්චර් එක තමයි මේ තියෙන්නේ. මේ කාබන් ගත්තාම මේ හැම කාබන් ඇටම් එකම මේක ගන්න මේ කාබන් තියෙන මේ හැම කාබන් ඇටම් එකම මොකද වෙන්නේ තව ඇටම්ස් හතරක් එක්ක මේ විදිහට බැඳිලා ඉන්නවා මේකේ වෙන්නේ හැම කාබන් ඇටම් එකම ඩයමන්ඩ් වල තව කාබන් ඇටම් එකක් එක්කම බැඳිලා ඉන්නවා හරිද හැම ඉලෙක්ට්‍රෝන එකක් එක්කම එතකොට මේකේ මෙහෙම තියෙනවා ආයි මේ ෆ්‍රී කියලා ඉලෙක්ට්‍රෝන්ස් එහෙම නැහැ හැම ඇටම් එකක් හැම ඉලෙක්ට්‍රෝන එකම තව ඉලෙක්ට්‍රෝන එකක් එක්ක අතින් අල්ලගෙන ඉන්නවා කියලා හිතන්නකෝ හැමෝම අතින් අල්ලගෙන ඉන්නේ. එහෙම හැමෝම අතින් අල්ලගෙන ඉන්නවා නම් මොකද වෙන්නේ? එයාලගේ ස්ට්‍රෙන්ත් එක. එයාලගේ ස්ට්‍රෙන්ත් එක ගොඩක් වැඩි. කඩන්න ලේසි නෑ. දැන් මිනිස් ළමයි මෙහෙම ඉන්නවා නම් ගොඩක් රවුමට හැදිලා ඉන්නවා. හැමෝම එක එක්කනාගේ අතින් අල්ලගෙන ඉන්නවා නම් මොකද වෙන්නේ? එයාලා කඩන්න අමාරුයි. හිතන්නකෝ කට්ටිය මෙහෙම ඉන්නවා. හැබැයි එක්කෙනෙක්ගේ අතින් අල්ලගෙන ඉන්නේ අනෙක් එක අතක් ෆ්‍රී තියෙනවා. එහෙනම් කඩන්න ලේසි. මිනිස්සු දෙන්නෙක් මෙහෙම ඉන්නවා අත් දෙකෙන් මෙහෙම අල්ලගෙන ඉන්නවා එතකොට කඩන්න ටිකක් අමාරුයි එකක් කඩද්දි අනිකෙන් අල්ල ගන්නවා අනික කඩද්දි අනිකෙන් එහෙමනේ එතකොට මේ එකක් තියෙනවා නම් මෙහෙම ටක් ගාලා කඩලා දාන්න පුළුවන් හරිද ඒ කියන්නේ මේ ග්‍රැෆයිට් නෙවෙයි ඩයමන්ඩ් කියන එක මේ හැම කාබන් ඇටම් එකක්ම හරිද හැම කාබන් ඇටම් එකක්ම තව කාබන් ඇටම්ස් හතරක් එක්ක මේ විදිහට ජොයින් වෙලා ඉන්නේ හරිද හැබැයි ග්‍රැෆයිට් වල එහෙම නැහැ ග්‍රැෆයිට් වල කී දෙනෙක් දින්නේ මේ විදිහට එක්කෙනෙක් කී දෙනෙක් එක්ක දින්නේ මෙහෙම සාමාන්‍ය 3 දෙනෙක් එක්ක තමයි ඉන්නේ අනිත් එක්කත් එක්ක පොඩි බොන්ඩ් එකක් තියෙනවා ඒක උඩ ලේයර් එකක් විදිහට තියෙනවා ලොකු එකක් නැහැ උඩ දැන් මේවා හැම එකම බොන්ඩ් එකක් විදිහට තියෙනවා හරිද බැඳිලා තියෙනවා අතින් අල්ලගෙන ඉන්නේ දැන් මෙයාලා කොහොමද ඉන්නේ එක්කෙනෙක් 3 දෙනෙක් එක්ක තමයි ඉන්නේ හැම ඇටම් එකක්ම තව තුන් දෙනෙක් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නවා මේකේ. එහෙම යන්න යන්න යන්න. එතකොට මෙයාගේ ඇටම්ස් වල තියෙන ඇට්‍රැක්ෂන් එක හින්දා. හරිද? මේ වගේ තියෙන ඇට්‍රැක්ෂන් බොන්ඩ් එක හින්දා ඩයමන්ඩ් ගොඩාක් ස්ට්‍රොං. අනෙක් කිසිම දෙයක් මේ වගේ ඩයමන්ඩ් වල වගේ arrangement එකක් නැහැ. හැම ඉලෙක්ට්‍රෝන එකක්ම තව ඉලෙක්ට්‍රෝන එකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හරිද? මේ විදිහේ කනෙක්ෂන් එකක් තියෙන වෙන කිසිම මේ කම්පවුන්ඩ් එක ලෝකේ නැහැ. ඒ හින්දා ඩයමන්ඩ් කියන එක ලෝකේ වැඩියෙන්ම හයිය most strong carbon base එහෙම නැත්නම් most strong element නේ most strong element in the world. Allotropes කියන්නේ එක එක forms. ඔව් දැන් මේකේ shape එක වෙනස් නේ බලා ගන්නවා. මේකේ allotropes කියන්නේ එක එක දැන් එක එක forms කියන්නේ
ඒවගේ shape එක වෙනස්. ඒවගේ තියෙන bonds වෙනස්. හරිද? දැන් මෙයා කොහොමද ඉන්නේ? මෙයා carbon එක carbon atom එකක් තව carbon atoms හතරක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා දන්නවා. මෙයා එක්කෙනෙක් හතරක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. හරි මෙයා කොහොමද ඉන්නේ? තුන් දෙනෙක් එක්ක සම්බන්ධ වෙලා. එතකොට මෙයාගේ තියෙන shape එකයි මෙයාගේ තියෙන shape එකයි සම්පූර්ණයෙන් වෙනස්. හරිද? Diamond 3D structure එකක්. 3D module එකක් විදිහට ඉන්නේ. හරිද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට 3D කියන්නේ අපිට අතින් අල්ලලා එහාට මෙහාට කරන්න පුළුවන්. හැබැයි graphite කියන එක. Graphite කියන එක අපිට තුන් පැත්තකින් විතර අල්ලන්න බෑ. යාළ කොහොමද ඉන්නේ? මේව තන්නේ පොඩි layer එකක් විදිහට. ඒවා 2D layers විදිහට තියෙන්නේ. හරිද? ඒ කියන්නේ 3D කියන්නේ XYZ කියන එක අපිට දැන් ඔයාලගේ පෑන කියනවා පෑන 3D එකක්. ගොඩාක් තුනී නම් අපිට length එක බලන්න ඒ කියන්නේ height එක ගොඩාක් තුනී නම් ඒවා සාමාන්‍යයෙන් 2D structures කියලා consider කරනවා. හරි එතකොට allotropes කියන්නේ මේ වගේ different forms forms කියන්නේ මේ වගේ shape එක සහ අනික් properties ගොඩක් වෙනස් හරිද මේ forms කියන්නේ ඒකයි ගොඩක් වෙලාවට එක එක forms වල එක එක shape shape එක වෙනස් වෙනවා සමහර ඒවා තියෙනවා powder form එකේ සමහර forms එන powder විදියට තියෙන ඒවා සමහර ඒවා තියෙනවා crystals විදියට තියෙන ඒවා හරිද සමහර ඒවා තියෙනවා සාමාන්‍යයෙන් ෂීට්ස් විදියට තියෙනවා දැන් මේ ග්‍රැෆයිට් කියන්නේ සාමාන්‍ය ෂීට්ස් විදියට තියෙන්නේ එතකොට මේ ඩයමන්ඩ් කියන්නේ මේක ක්‍රිස්ටල් එකක් අනේ මේ කැටයක් විදියට තමයි තියෙන්නේ ඩයමන්ඩ් එතකොට අනිත් එක තමයි ෆුලරින් කියන එක මේ ෆුලරින් මේක හැම එකක්ම මේ ෂේප් එක හැදලා දෙන මොකක් විදියටද ෆුට්බෝල් එකක් විදියට ඉන්නවා යා හරි අපි බලමු ෆුලරින් pentagonal structure එකක් හදාගෙන තියෙනවා. ඒ වගේ ඒවා ගොඩාක් එකතු වෙලා මේ football shape එකේ විදිහට හැදිලා දෙනවා. මේවට කියනවා fullerene කියලා. එතකොට මේ වගේ shape එක ගොඩක් වෙනස්. ඒ කියන්නේ allotropes ගත්තාම එක එක හැම එකෙම shape සමාන නැහැ. එයාලගේ arrangement එක අනුව එයාලගේ shape එක වෙනස් වෙනවා. එතකොට ඒවට කියනවා different forms කියලා. හරිද? මේ එතකොට මේකෙදි graphite then diamond වලින් අපිට දේවල් හදාගන්න පුළුවන්ද බෑද? දේවල් හදාගන්න පුළුවන්. හැබැයි මොනවද වෙන්නේ? මේවා කපලා කොටලා පොඩි පොඩි ඇටම්ස් වලට කඩන්න ගොඩාක් අමාරුයි. ඇයි එහෙම අමාරු? මේක 3D ස්ට්‍රක්චර් එකක් විදිහට තියෙන මේවා බ්‍රේක් ඩවුන් කරලා ඒක සෑහෙන්න අමාරු වැඩක් කරන්න බෑ ඉතින් ඒක. ඩයමන්ඩ් කපන්න ඩයමන්ඩ් වල මොනන්නේ වෙන දෙයකින් බෑනේ. ඒඳ ඩයමන්ඩ් කියන එක පාවිච්චි කරන්න බෑ ඩයමන්ඩ් ගොඩාක් හાર્ඩ් සබ්ස්ටන්ස් එක. හැබැයි ග්‍රැෆයිට් කියන එක. ග්‍රැෆයිට් කියන එක අර කාබන් වල තියෙන අර arrangement එකකින් ද. කොහොමද තියෙන්නේ? මේ කාබන් මේ වගේ හැම ඇටම් එකක්ම තව ඇටම්ස් තුනකට සම්බන්ධ වෙලා කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අනෙක් ඒවා කොහොමද තියෙන්නේ? මේ උඩ ලේයර්ස් විදියට තමයි තියෙන්නේ. මේ එක ලේයර් එකක්, මේක තව ලේයර් එකක්, මේක තව ලේයර් එකක්. ග්‍රැෆයිට් ඔහොම ඉන්නේ ඔය වගේ ලේයර්ස් විදියට. හරිද? මේ අතර තියෙන ඇට්‍රැක්ෂන් එක ගොඩාක් අඩුයි. අතින් ගලවලා අයින් කරන්න පුළුවන් තරම් නික අත අල්ලලා අතින් අල්ලලා ඇඟිලි දෙකෙන් අල්ලලා පොඩ්ඩක් මෙහෙම කරොත් ගැලවිලා යන සයිස්. ඒවල ග්‍රැෆයිට් අල්ලලා තියෙනවා නම් අතින් අල්ලන් මෙහෙම කරපුවහම ගැලවිලා යනවා ලේයර්ස්. ලිස්සනවා. ඒ ලුබ්‍රිකන්ට්ස් එහෙම හදන්න ගන්නේ සාමාන්‍යයෙන් ඔය තෙල් එහෙම හදන්න ගන්න මොකද ලිස් වෙනවා ලුබ්‍රිකන්ට්ස් මොනවද වෙන්න ඕන එකක් උඩ අනිත් එක ලිස් ගන්න ඕන ඒක ලුබ්‍රිකන්ට්ස් එහෙම හදන්න මේ ග්‍රැෆයිට් කියන එක ගන්න හරිද දැන් අපිට ග්‍රැෆයිට් පාවිච්චි කරන්න බෑ එහෙනම් දේවල් හදන්න මොනව හින්දාද මේකේ ලේයර්ස් විදිහට තියෙන්නේ ලේයර්ස් විදිහට තියලා අපි මොනව හරි දෙයක් හැදුවොත් මොකද වෙන්නේ මේක උඩ මේක ලිස්සලා යනවා නම් කරන්න බෑනේ එහෙනම් අපි ඉස්සෙල්ලා මොකද්ද කරගන්න ඕන මේ තනි ලේයර් එකක් විදිහට මේක සෙපරේට් කරගන්න ඕන මේ ග්‍රැෆයිට් මේ වගේ ලේයර්ස් තුනක් මේ ලේ තුනක් නෙවෙයි ලේයර්ස් ගොඩාක් විදිහට එකට එකට මෙහෙම තියෙන ග්‍රැෆයිට් කියන එක. හරිද? ඔය ලේයර්ස් ගොඩකින් එක ලේයර් එකට තනි සිංගල් ලේයර් එකක් ගත්තාම මේකට කියනවා ග්‍රැෆීන් කියලා. මේ තියෙන ඊළඟට තියෙන ග්‍රැෆීන් ගැන. හරිද? ග්‍රැෆීන් ග්‍රැෆයිට් has layered structure and scientists have attempted to separate the single layer from the structure for several decades. ඒ කියන්නේ ග්‍රැෆයිට් තියෙන්නේ මොනවා විදියටද ග්‍රැෆයිට් හැව් ලේයර්ඩ් ස්ට්‍රක්චර් ලේයර්ඩ් ස්ට්‍රක්චර් හරි ලේයර් සෙවරල් ලේයර්ස් විදියට මෙහෙම එකට උඩ ගහලා තමයි තියෙන්නේ සයන්ටිස්ට්ලා ගොඩාක් ට්‍රයි කරා මේක
separate කරන්න. ඒ කියන්නේ ගොඩාක් දේවල් කර අවුරුදු ගාන සෑහෙන try කරා. මේ කියන්නේ graphite වලින් graphene හදාගන්න. මේ single layer එකක් විදිහට මේක ගත්තොත් එයාලට මොනවද කරන්න පුළුවන් උනේ? මේකේ තියෙන දේවල් පාවිච්චි කරලා මේකේ තියෙන atoms මේ structure එක පාවිච්චි කරලා දේවල් හදන්න පුළුවන් කියලා එයාලා අඳුරගෙන තිබ්බා. හැබැයි මේක වෙන් කරගන්න බෑ. එයාලා ගොඩාක් chemical පාවිච්චි කරලා ගොඩාක් දේවල් try කරා. හැබැයි හරි කියන්නේ it was one of the significant achievement of the when single layer graphite was peeled off by two scientists. හරිද? සම්පූර්ණයෙන් graphite වලින් graphene වෙන් කරලා ගන්න පුළුවන් technology එක හොයාගත්තේ scientists ලා දෙන්නේ. මේ දෙන්නට මේක හොයාගත්තට Nobel Prize එක හම්බුණා. හරිද? scientists ලා දෙන්න Andrew Geim and Konstantin Novoselov. හරිද? Andrew Geim and Konstantin Novoselov මේ scientists ලා දෙන්න. හරි මේ Geim කියලා කියනවා Geim කියලා කියනවා ඒක ඔව් මේ දෙන්නගේ මේ හොයාගත් එක graphite වලින් graphene වෙන් කරලා හොයාගන්න පුළුවන් වෙච්ච එකට මෙයාලට Nobel Prize එක හම්බුණා. මෙයාලා කරපු දේ ලොකු දෙයක් නෙවෙයි කරේ. හැබැයි මේ Nobel Prize එක මෙයාලට හම්බුණා. හැබැයි මෙයාලා ලොකු දෙයක් නෙවෙයි කරේ. සාමාන්‍යයෙන් ඕනම scientists ලා සාමාන්‍යයෙන් හිතන්නේ ගොඩාක් ලොකුවටනේ. ගොඩාක් ලොකුවට හිතද්දි පොඩි පොඩි දේවල් සාමාන්‍යයෙන් මිස් වෙනවා. ඒකයි scientists ලා ගොඩාක් දෙනෙක් try කරාට එයාලට මේක කරගන්න බැරි වුණා. හැබැයි මෙයාලා Nobel Prize හම්බුණා for physics in 2011. වැඩි කාලයක් නැහැ නේ. Graphite වලින් graphene වෙන් කරලා ගත්තේ හරියටම 2011 වල. හරිද? කලින් දශකයේ ගිය අවුරුද්ද අපි 2021 නේ. අවුරුදු 10කට කලින් නේ. ලොකු කාලයක් නැහැ ඉතින්. It was serendipitously event in the history needed to stop. මෙයාට මේ ලොකු දේවල් ඕන නැහැ. මෙයා මොකද කරේ? අර ටේප් තියෙන ස්කොච් ටේප් තියෙන ටේප් එකක් කරා. අර ලේයර්ස් වලට වින් කරා වලගේ. හරි. මේ මේ විදිහට තමයි යා graphite ගන්නවා. graphite කරා මොකද කරන්නේ? ස්කොච් ටේප් එක මේ විදිහට අලවනවා. අලවලා අලවලා ලේයර්ස් විදිහට ගලවගෙන ගලවගෙන ගිහිල්ලා අන්තිමට ආය දෙපැත්තේ ඇලවෙන්නේ නැති වෙන වෙලාවක් එනවා. මේ දෙපැත්තේ අපි සාමාන්‍ය මේ කලවලා මෙහෙම අලවලා ආය ටේප් එකක් තියලා මෙහෙම අලවපුවාම අන්තිමට එකක ඇලවෙන්නේ නැති වෙලාවක් එනවා. ලේයර්ස් දෙකකට වෙන් වෙන්නේ නැති වෙලාවක් එනවා. ඒ වෙලාවේ එන එක තමයි ග්‍රැෆීන් කියන්නේ. හරිද? මේක ග්‍රැෆයිට්. ඊට පස්සේ ඒකෙන් ග්‍රැෆීන් හදාගන්න පුළුවන් ටෙක්නොලොජි එක මේ විදිහට තමයි මේකට හදාගත්තේ. ග්‍රැෆයිට් තරම් මේ විදිහට තියලා මොකක් හරි එකක් තියලා ඒක උඩ මේ ස්කොච් ටේප් එකක් තියලා මේ විදිහට අදිනවා. එතකොට මේක ලේයර්. සර් එතකොට ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට පාවිච්චි කරගෙන ඉන්නේ. නෑ මොනවත් නෑ. මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක නෝන් නෑ. දැන් අපිට උනත් ගෙදර දීපුවද ඕක කරගන්න පුළුවන්. graphite තියෙනවා නම් graphite ටිකක් හොඳට කුඩු කරලා ගන්නවා. කුඩු කරලා අරන් ওই විදිහට තියලා දාලා මේ විදිහට separate කරලා ගන්නවා. ඕනම කෙනෙකුට පුළුවන්. දැන් scientists ලා ගොඩාක් හිතේ මේක මේ graphite වලින් graphene එක ඒ වගේ ලොකු ටෙක්නොලොජි එකක් ඕන වෙයි කියලා බලමු. Writing happens with graphite because the layers slide over one another. These are big. මේක graphite කියන්නේ මිනිරන්නේ ඔයාලා දන්නවන්නේ. pencil ඔය කුඩු තියෙන්නේ ඔයාලට graphene හදා ගන්න පුළුවන් pencil එකෙන් මොකක් හරි උඩ ඇඳලා එහෙම හදා ගන්නත් පුළුවන්. So you can see if you use a bit of scotch tape, you can put the scotch tape on the stone and peel it off. And you actually end up with graphene on your piece of sticky tape. ඒ විදිහට තමයි ග්‍රැෆීන් සෙපරේට් කරලා ගන්න. තව ගොඩක් තියෙනවා මේ. ඔයාලට ගෙදරදිත් ඕක
කරගන්න පුළුවන් ඉතින් But on the quartz plate, there's a one atom thick piece of graphene. Now what's a... ඒගන්නේ මේකේ thickness එක එක atom එකයි තියෙන එක layer එක atoms layers දෙකක් තියෙන්න බෑ. Thickness එක atom layers එකයි ඈ. Amazing is you think that something that's only one atom thick would be completely impossible to see with the naked eye. But that's not true at all. You can actually see graphene because of a very specific property that graphene can absorb an extreme amount of light based on the thickness of it. So one sheet of graphene that's only one carbon atom thick can actually absorb 2% of the light that passes through it. That means that you can actually see it. So if you look on this quartz square here, a little bit smaller than the square, you'll actually see a dark shade. So right there, can you see in the middle, there's a slight darker square. That is the graphene. It's only one atom thick, but we can actually see it. Can you believe it? So not this plastic piece, not the quartz piece, but on the inside of the quartz piece, you can see a slight outline of another square. That is the one atom thick graphene layer. It's amazing. So how thick is one atom thick? Well, this paper that it's on is around 650,000 atoms thick. So you can see how thin it is, and this is 650,000 atoms about. But we can actually see this square of graphene, and it's only one atom thick. So it's 650,000 times thinner than this, but you can still see it. So this means that because graphene absorbs so much light, you only need a few sheets of it, only a few nanometers, in order to block all light. For example, here's some stacked up layers of graphene, also known as graphite. And you can see how it's completely opaque, metallic looking. So this is on the order of millions to billions of tiny little sheets of that graphene stacked up. But what if we wanted to actually start with graphite and get graphene out of it? Is it possible? Well, a few years ago, it was thought that it was impossible to get graphene from graphite. But it turns out all you need is a little bit of scotch tape. Now, before we go on, I'd like to thank Keeps for sponsoring this video. So did you know 2 out of every 3 guys will experience some form of male pattern baldness in their life? But Keeps treatments are up to 96% preventing your hair loss treatment. Like sponsoring before 2004, it was thought. Now, even though graphene is so strong, before 2004, it was thought that a single monolayer of graphene was impossible to make. They thought it was thermally unstable and it couldn't exist. But in 2003, two physicists named Geim and Novoselov created a method to actually extract pure graphene. And they did it with an extremely simple method, just using scotch tape. Now, because this upended the traditional thought that you can't make pure graphene, and also because they did it with such a simple method, that actually won them the Nobel Prize in 2004. Now, if you don't have these sheets of graphite, you can actually just use a pencil. So pencil lead is actually made of mostly graphite. The softer the pencil lead, the more graphite there is in it. So I'm going to be using this type of pencil that has a lot of graphite. You can actually use one that doesn't have a lot of graphite in it as well, and you should still be able to find pieces of graphene. Okay, so let me show you what we're going to be doing to try to isolate our graphene. So pretend that this is a layer of graphite. What it really is a stack of hole punched pieces of paper, but they're all stacked together. So this is equivalent to a little piece of graphite that has layers of graphene stacked. So we're going to get our tape and put our graphite on it. And then we're just going to fold it together. And every time we touch it together in a spot, it's going to pull off some layers. And we're just going to keep doing it. And each time we do it, it's going to pull more and more layers off of the graphite. See, and if you do it enough times, you'll end up with single layers of graphene in some spots. You'll notice that some spots are still stacked up layers, but there are some individual spots where there's actually a single layer there. Okay, so I'm just going to make a tiny dot with the graphite here. And then get some scotch tape
and you just transfer it onto the tape. And then from here, you just keep folding the tape, sticking it together. You just stick it together, then pull it apart. And stick it together and pull it apart. Stick together and pull it apart. Okay, so what you're going to end up with is just kind of a bunch of smudges on the tape here. Now, if you can keep track of the dot and look at the dot that has been transferred the most number of times, that's the spot where you're most likely to find graphene. Okay, so now all I've done is stuck the tape on a glass slide here. I sprayed some glue on the glass slide and then stuck the tape so the sticky side is up. And we're going to look at all the spots that I stuck a lot of times with the graphite pencil there. So we're going to be looking for any layers that we can see that are actually allowing any light to pass through. So these particles are really small. That's because we're using graphite from a pencil. And so it was already ground up to very small pieces. Now you have to be careful when you do this because you might be mistaken for some layers that look like they're graphene, but they're actually most likely just your skin cells because you're using your fingers to pull the tape apart and it's really easy to get your skin cells stuck to it. The way you can know that they're most likely graphene is they're gonna be the same size of chunks as the dark spots. They're not gonna be bigger than that. Okay, look at that. We found some graphene. So notice how all the chunks around it are dark. That's because there's multi-layers of graphene in those, so it's still considered graphite because each layer, each individual atom thick layer of graphene absorbs around 3% of light. So you can see you only need a few layers of it before you actually have a dark material because it just absorbs all the light that goes through it. Probably letting around 80% of light through it there. You can tell that's only a few layers of graphene there. See how these other ones are so dark? මෙහෙම තමයි graphene හදාගන්නේ. ඒතකොට scientistsලා ගොඩක් කාලයක් try කරපු එකක් නේ. මෙයාලා මේ ගොඩක් ඉක්මනට හදාුවේ ඉතින් මේක ආයෙකේ වලා මේක ගොඩක් try කරන්නවා. මොකද skin එකට ගිහිල්ලා මොනවා හරි වුණොත් වෙන damage එකක් මොකක් වෙයිද කියලා කියන්න බෑ කියන එක. මොකද one attempt layer එකක් ඔක skin එක හරහා ඊට පස්සේ ලේසි යන්න පුළුවන්. ඒතකොට මේක පේනවා ඉතින්. Light 80% විතර ගියාට සාමාන්‍යයෙන් ටිකක් absorb කරගන්නවා. Absorb කරගත්තාම මේ one atomic thick layer එක පේනවා. ඊට පස්සේ මේ ටික separate කරගන්න පුළුවන්. මේ ටික separate කරලා ඊට පස්සේ manipulate කරන්න electron microscope එක ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. දැන් අපි මේ atomic layer එක layer එකක් තියෙන atom structure එක මේකේ atoms දැන් ගොඩාක් තියෙනවා. හිතාගන්න බැරි ගන්නක් තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් atoms 1 to 100 ප්‍රමාණයක් මේ වගේ තමයි 1 to 100. සාමාන්‍යයෙන් ඔය වගේ තමයි පාවිච්චි කරන්නේ මොකක් හරි එකක් හදන්න structure එකක්. හරිද? Structure එකක් හදලා සමහර වෙලාවට මේක ස්කේල් එක තියෙන්න ඕනේ nanometers 1 to 100 කියන එක. ඒ කියන්නේ ඇටම් ගාන සමහර වෙලාවට ඇටම් ගාන හදලා අපි මොකක් හරි ස්ට්‍රක්චර් එකක් හදාගන්නවා. හිතන්නකෝ සමහරවෙන් අපිට බිල්ඩින් එකක් හදාගන්න ඕනේ කියලා. බිල්ඩින් එකක් හදාගන්න අපි ගාව මොනව හරි තියෙනවා. අපි යෝගෙන් මොනවද කරන්නේ? වහලයක් වගේ එකක් හදාගන්නවා. මේක එක ස්ට්‍රක්චර් එකක්. ඊට පස්සේ මෙයයි කණුවක් වගේ එකක් හදාගන්නවා. ඕක තව ස්ට්‍රක්චර් එකක්. හරිද? ඊට පස්සේ මේක මොකක් හරි රවුමක් වගේ එකක් හදාගන්නවා. ඕක එක ස්ට්‍රක්චර් එකක්. ඒතකොට මේ වගේ එක එක ස්ට්‍රක්චර්ස් හදාගන්න මොනව පාවිච්චි කරලාද මේ ඇටම්ස් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ ස්ට්‍රක්චර්ස් මොනවද කරන්නේ? මේ ස්ට්‍රක්චර්ස් යාලට ඕන විදිහට සෙට් කරන්න පුළුවන්. දැන් මේකෙන් මොකක් හරි උලක් වගේ එකක් හදාගන්න ඕන නම් මෙහා තිබ්බා. උලක් වගේ එකක් හදාගත්තා. මේවා සෙට් කරලා. හරි. එතකොට නැනෝටි මේවා කරන්න මේවා මැනිපියුලේට් කරන්න. මේවා රීඅරේන්ජ් කරන්න ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක ඕන. හැබැයි මේ සෙපරේට් කරන්න කිසිම මහන්සියක් නැතුව. හවුද? සර් YouTube වීඩියෝ එකේ පෙන්වන්නේ මේ 1 atom thick layer එකද? ඔව්. ඒ වුණාට සේ කියරනේ අපිට පේනුණා ලාවට වගේ අර ලයිට් කතාවක් කිව්වා. ඔව් ඒක කියන්නේ පොත දැන් ඒකේ ලයිට් ඒ කියන්නේ අපිට ලයිට් එක සම්පූර්ණයෙන් ඒකේ අයින් යනවනම් හරි ලයිට් අපිට මොනව හරි පේන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ලයිට් එක රිෆ්ලෙක්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ 80% ලයිට් දැන් thickness එක ගොඩාක් අඩු වෙච්චාම මොනවද වෙන්නේ? ඔයාලා කාබන්
maybe මේ මේකෙදී සමහර ඒවා ට්‍රාන්ස්පරන්ට් වෙනවා. ඒ කියන්නේ ලයිට් මොනවද වෙන්නේ? සාමාන්‍යයෙන් ගොඩක් ඒවා ලයිට් ඇබ්සෝබ් කරගෙන රිෆ්ලෙක්ට් ඇබ්සෝබ් කර ගන්නවා. එහෙම නැත්නම් රිෆ්ලෙක්ට් කරන්නේ නැහැ. ලයිට් එක මෙහෙම යන්න පුළුවන් නම් ඒවා මොනවද කියන්නේ? ට්‍රාන්ස්පරන්ට් කියලා. ඒ කියන්නේ ලේයර් එක ගොඩාක් ස්මෝල් වෙද්දී ඒවා ට්‍රාන්ස්පරන්ට් වෙනවා. අපි වීඩියෝ එකේ තිබ්බේ මේ වීඩියෝ එකේ තිබ්බේ සාමාන්‍ය කාබන් වල තියෙන මේ ස්පෙසිෆයර් ඔන් ද ටේප් මේ ප්‍රොපර්ටි එක සාමාන්‍යයෙන් මේ I pencil there. So we're going to be looking for any small pieces. Graphene, but they're actually most likely graphene. So notice how all the chunks around the graphite visual app of a dark on 80% of see how dark material because it just absorbs all the light that goes through it. Before you actually have a 3% of light. Individual atomic, each individual atom thick layer of graphene absorbs around 3% of light. You can see you only need a few layers of it before you actually have a dark material because it just absorbs all the light that goes through it. හරි මේ කියන්නේ මේක ලයිට් එක මම ඒකයි කිව්වේ කලින් සමහර කට්ටිය ලයිට් ඔක්කොම ඇබ්සෝබ් කරගත්තාම සමහර අය කියනවා ඒක සුදු පාටට පේනවා කියලා සමහර කට්ටිය ටිකක් කළු පාටට ඩාර්ක් විදිහට පේනවා කියලා කියනවා. ඒතකොට මේක ලයිට් 3% ඇබ්සෝබ් කරගන්නවා. ඉතුරු ලයිට් මේක හරහා පාස් වෙනවා යනවා. ඒ හින්දා අපිට අර 3% ලයිට් එක ඇබ්සෝබ් කරගත්තාම මේ සමහර මේ තැන් තියෙනවා නේ. Probably letting around 80% of light through it there. You can tell that's only a few layers of graph. ඔව් එතකොට මේකේ සාමාන්‍යයෙන් සමහර ඒවාගෙන් ලයිට් එක ඒ කියන්නේ 3% ඇබ්සෝබ් කරගෙන ගොඩ 80% යනවා සමහර වෙලාව ඉතුරු ටික රිෆ්ලෙක්ට් වෙනවා. හරිද? රිෆ්ලෙක්ට් වෙනවා නම් අපිට ඒක ලයි එක තමයි පේන්නේ ගොඩක් වෙලාවට. සමහර කට්ටිය කියනවා ලයිට් එක ඇබ්සෝබ් කරගත්තාම එතන කළුවට පේනවා කියලා. සමහර කට්ටිය කියනවා ලයිට් එක ඔක්කොම ඇබ්සෝබ් කරගත්තාම එතන සුදුවට පේනවා කියලා. ඒක හරියටම දන්නේ නැහැ. හැබැයි මේ සිංගල් ලේයර් එකේ මොකද වෙන්නේ? හොඳටම පේන්නේ නැහැ. ලයිට් එක නිකන් අර ටෝටලි ට්‍රාන්ස්පරන්ට් නෙමෙයි. හැබැයි ලයිට් එක යනවා අපිට කළු පාට නිකන් ලාවට වගේ තියෙනවා පේනවා. හරිද? සිංගල් ලේයර් එකක් විදිහට මේක තියෙනවා පේනවා. හැබැයි මේකද මේ හරිය තියෙන්නේ දැන් ඔයාලට පේනවා දැන් මේ මවුස් එකේ මේ හරිය තියෙනවා මේ ග්‍රැෆීන් වෙලා නැහැ හැබැයි මේ සමහර තැන් වල තියෙනවා මේ තියෙන්නේ මේ ලයිට් එක එහා පැත්තත් පේනවා නිකන් අර වීදුරුවේ සමහර වීදුරු වලින් බලපුවාම පේන්නේ අන්න ඒ වගේ එතකොට මේ ලයිට් එක සම්පූර්ණයෙන් යනවා නම් අපිට පේන්නේ දැන් වීදුරුව අර ලයිට් එක ටෝටලි යනවා හැබැයි වීදුරුවේ මොනවාරි පොඩ්ඩක් කළුවට මොනවාරි ගෑවොත් එහෙම කො නිකන් ඒ කළු පාට පේනවා සමහර වීදුරුව දින්න අන්න ඒ වගේ හරි මේ 80% of light a few layers of it before you actually 3% of light so you can see you have a dark material of light so you can see you only need ඒ කියන්නේ මේ මේකේ ලයිට් එකෙන් small atom thick layer of graphene absorbs around 3% ඔව් මේ ඉන්ඩිවිජුවල් ලේයර් එක ලයිට් වලින් 3% ඇබ්සෝබ් කර ගන්නවා කියනවා. එතකොට මේ ඇබ්සෝබ් කරගත්න එක තමයි අපිට මේ කළු පාටට පේන්නේ. තද කළු පාට නෙමෙයි ගොඩා ලාවට කළු පාටට තමයි පේන්නේ. මයික්‍රොස්කෝප් එකෙන් බලපුවාම ටිකක් මේ හරිය ටිකක් පේනවා හොඳට. You can see you only need a few layers of it before you actually have a dark material because it just absorbs all the light that goes through it. ඒ කියන්නේ දැන් මේ කළු පාටට පේනවා නම් මෙයා කියන්නේ ඒකයි කළු පාටට පේනවා නම් absorb all the light goes through. ඒ කියන්නේ මේ ගොඩාක් කළු පාටට පේනවා නම් මේ light ඔක්කොම absorb කර ගන්නවා. Light ඔක්කොම absorb කර ගන්නවා නම් කළු පාටට පේනවා කියලා කියනවා. හරිද? ඒක මම හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ light ඔක්කොම absorb කරගත්තාම ලයිට් එක ඔබ්සෝබ් කරගත්තාම හරියටම පේන කලයක කළු දුසුසුද කියන්න හරියටම අයිඩියා ගන්න මෙයා මේක මෙයා කියන්නේ කළු කියලා සම්හර දැන් වල තියෙන සුදු කියලා මේ අපිට මේ වගේ ට්‍රාන්ස්පරන්ට් මේ තද කළු පාටට පේන ලයිට් ඇබ්සෝබ් ලයිට් ඔක්කොම ඇබ්සෝබ් කරගත්තාම කළු පේන සම්පූර්ණයෙන්ම ලයිට් යනවා නම් මොනවද පේන්නේ අපිට මොනවද පේන්නේ ග්ලාස් එක විතරයි පේන්නේ එහෙනම් මේ වගේ කළු පාට නිකන් අර ඩාර්ක් පැචස් වගේ තියෙන්න බෑ මොනවද තියෙන්න ඕනේ සම්පූර්ණයෙන් ලයිට් එක යනවා නම් ට්‍රාන්ස්පරන්ට් නම් මේ
අපිට මොනවත් පේන්න බෑ මේ වගේ කළු වලට ග්ලාස් එක විතර හැබැයි එහෙමත් නැහැ මේ ලාවට වගේ අපිට එහා පැත්තේ පේනවා ලාවට වගේ හොඳට පේන්නේ නැහැ අර ට්‍රාන්ස්ලූසන්ට් වගේ හරි මේ ඕක තමයි ඒකෝ මේ ඇටම් එක 1 ඇටම් thick layer එකක් දැන් කියන්නේ 1 ඇටම් thick layer එක ලයිට් වලින් මොකක්ද ඇබ්සෝබ් කරගන්නවා කියන්නේ each individual atom thick layer එකෙන ඉන්ඩිවිජුවල් ඇටම් thick layer එකන ඇටම් එක එක ඇටම් එක thickness එකක් තියෙන layer එක graphene එක ඒ කියන්නේ සාමාන්‍ය 30% වල විතර ලයිට් ප්‍රමාණයක් ඇබ්සෝබ් කරගන්නවා ඒ ඇබ්සෝබ් කරගන්න එක කියන එක හොයාගන්න තියෙනවා කොහොම හරි ඒ ඇබ්සෝබ් කරගන්න ටික තමයි ওই කළු පාරට පේන්නේ හරි fine ඉතුරු ටික නෑ සාමාන්‍යයෙන් see you only need a few layers of it before you have it. The bell buttons be not. Wow, ප්‍රශ්න තියෙනවා නම් කියන්නකෝ එක. One atom thick layer එකක් තමයි තියෙන්නේ. One atom thick layer එකට 3% light absorb කරගන්න පුළුවන් කියලා. ඒ absorb කරගන්න light එක තමයි අපිට අර පේන්නේ කළු පාටට ලාවට කළු පාටට පේන්නේ මේ ටික. ඊටු ටික එහා පැත්ත පේනවා. ඒ අර තෙල් කොලේකින් බලපුවාම අර පේන්නේ භාගයටන්නේ. හරි. එතකොට මේකේ thickness එක graphene කියන්නේ thickness එක. හරි 1 atom layer එකක් අපිට ඇහැට පේනවා. 1 atom thick layer එකක් light absorb කරගන්නවා නම් අපිට පේනවා. එහෙම නැත්නම් light reflect කරනවා නම් අපිට පේනවා. එහෙම නැත්නම් ලයිට් සම්පූර්ණයෙන් මේක හරහා යනවනම් අපිට ඒක පේන්නේ නැහැ. ග්ලාස් එකක් ගත්තොත් මොනවද වෙන්නේ? ඒක ට්‍රාන්ස්පරන්ට් කියන ලයිට් එක සම්පූර්ණයෙන් ආය මොනවත් නැහැ. ටිකක් ඇද වෙලා යනවා ඉතින්. ඇබ්සෝබ් කරගන්න නැහැ. ඇබ්සෝබ් කරගත්තොත් හරි රිෆ්ලෙක්ට් වුණොත් හරි රිෆ්ලෙක්ට් වුණොත් අපිට පේනවා මේ ඇබ්සෝබ් කරගත්තාම කොහොමද පේන්නේ කියන එක. ඒකට මට හරියටම අයිඩියා එකක් නැහැ කොහොමද කළු පාටට සුදු පාටට එහෙම පේනවද කියලා කොහොම හරි සයන්ටිස්ට්ලා තියෙනවා මෙහෙම රිෆ්ලෙක්ට් කරගත්තාම හරි ලයිට් ඔක්කොම ඇබ්සෝබ් කරගත්තාම හරි අපිට පේනවා කියලා. හැබැයි ලයිට් එක අනිවාර්යෙන් මේක හරහා යනවනම් ලයිට් රේස් යනවනම් අපිට ඒක පේන්නේ නැහැ. වීදුරුවක් අපිට ගොඩක් වෙලාවට පේන්නේ නැහැ. හොඳටම හොඳට පැහැදිලි වීදුරුවක් තියෙනනම් අපිට ඒක පේන්නේ නැහැ. වීදුරුව කොහොමත් මේ පොඩි හරි එහෙනම් වීදුරුව වල ගොඩක් වෙලාවට ඔයාලා දැකලා තියෙනවද ජනෙල් වල බිල්ඩින් හදනේ ඔය ජනෙල් වල ලොකු බිල්ඩින් වල වීදුරු ඇඳලා මේ වගේ හුණු වලින් කතිරියක් ගහලා තියෙනවද කියලා තියෙනවද යන ගමන් බලාගෙන යන්න සාමාන්‍යයෙන් උසවට හදලා තියෙන බිල්ඩින් වල මේ වගේ කතිරිය බලන්න සෑහෙන කාලයක් යන හොයාගන්න බැරි නෑ මේක හුණු වලින් කතිරියක් ගහලා තියෙන එක ඒක සරයක් කුරුල්ලෙක් ඇවිල්ලා වේගෙන් හැප්පිලා ග්ලාස් එකක් කඩාගෙන වැටෙනවා හරි බිල්ඩින් එකක් ඉන්නකොට එදා තමයි තියෙන්නේ මේ කතිරියක් ගහන්න මේ සත්තුන්ට පේන්නේ කියලා. නැත්නම් වීදුරුවක් තියනවා කියලා පේන්නේ නැහැ. උන් මේ පැත්තෙන් එහා පැත්තට යන්න හදනවා. උන්ට පේන්නේ නැහැ නේ වීදුරුවක් තියනවා කියලා. වේගෙන් ඇවිල්ලා හොට වැදිලා මැරිලා වැටෙන්නේ කුරුල්ලා. ඒ කියන්නේ නේ වේගෙට හැප්පෙනවා කියන්නේ. මේ කියන්නේ මැරිලම තමයි වැටෙන්නේ. ඒ හින්දා සාමාන්‍ය ගොඩක් වෙලාවට වීදුරුව වලට ඔය කර්ටන් හරි මොනවා හරි ඒ බිල්ඩින් වල තියෙන ඒවට මොනවා හරි දෙයක් කරනවා. සාමාන්‍ය සත්තු හැප්පෙන හින්දා මිනිස්සු අර බිම දාලා තියෙන වීදුරුව වල අරගෙන සමහර වෙලාවට ඇරලා තියෙනවා කියලා හිතාගෙන කියලා මිනිස්සුත් හැප්පෙනවා. එහෙම හැප්පෙන වීඩියෝස් ඕන තරම් තියෙනවා. මේ මිනිස්සුත් හැප්පෙනවා ඉතින් ලයිට් එක සම්පූර්ණයෙන් යන හින්දා. යා ගන්නකෝ කාබන් බේස් නැනෝ මැටීරියල්ස් ඔයාලා මේ ටික ලියා ගන්න මේ කාබන් බේස් නැනෝ මැටීරියල්ස් මොස්ට් එක්සිස්ටින් නැනෝ මැටීරියල්ස් කියලා මේ ටික ලියා ගන්න කාබන් බේස් නැනෝ මැටීරියල්ස් කියන එකේ මොස්ට් එක්සිස්ටින් නැනෝ මැටීරියල්ස් අයියලා මේ ටික ලියා ගන්න මොනවද රොඩ් ෂේප් ෆුට්බෝල් ෂේප් එන් තින් ෂීට්ස් කියන එක within brackets yeah.
රක්ෂාවන් අපිට ගොඩක් වෙලාවට මේ ෆුලරින් කියන එක හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ෆුලරින් කියන විදිහට අපිට කාබන් ගොඩක් මේ හම්බෙන්නේ නැහැ. හැබැයි මේ මේ ෆෝම්ස් තුනම තියෙනවා. හරිද? මේ carbon based forms of carbon කියන එක ලියා ගන්න graphite diamond මේවා තමයි වැඩිපුරම තියෙන්නේ ඊට අමතරව fullerene කියන එකක් තියෙනවා graphite මේකේ ලියා ගන්න graphite කියන එකේ one carbon atom 0.5 with three carbon atoms make it one carbon atom bind with four carbon atoms. Make it again hexagonal structure. Of carbon atoms arranged as football here, football shape. Hexagonal. Hexagonal structures තියෙන මේවා අනිත් ඒවත් එක්ක arrange වෙලා තියෙන football එක shape එකක් විදිහට. Graphite scientists ලා දෙන්න ලියන්න. Constantine Navalescu and King. මේ scientists ලා දෙන්න. And E and Constantine Navalescu. First one Andrew Game and second one Constantine Navalescu. Eleven what was successfully separated multi-layered successfully separated from multi-layered successes. Separated from multi-layered graphite successfully separated single layer graphene from multi-layered graphite successfully separated from single layer graphene from multi-layer graphite. Using scotch tape.
scotch tape successfully separated single layer graphene from multi layer. සමහර දේවල් ලෝකේ තියෙන ලොකුවට හිතන්න ඕනේ කියලා හිතුවට එහෙම ලොකුවට හිතන්න ඕනේ නැති දේවල්. හරියට මේ වගේ. සර් පොඩ්ඩක් අර ඇලඩ්‍රොප්ස් ෆෝම්ස් ඔෆ් කාබන් කියන දැනට වෙන්නවා. මේකද? මේක. හරි මේකේ මේ 1 carbon atom bind with 3 carbon atoms. හරි. හරි. Okay, one carbon atom bind with four carbon atom. Wala me meke me carbon gana meka me hondata pahadi me grade 10 wala thiyena meka grade 10 wala me part 2 wala graphite and carbon me gana diamond and graphite wala forms tika me mehema wenne ay kiyana eka thiyena explain karanna walata ara me meke electronic configuration kiyala ekak igena ganna ona electronic configuration eka igena gaththama thamai meka hondata pahadili wenne hari Mega me grade 10 nol tino itu kota me deka me hem winne ai mea tuna kek ke mendinne ai mea hatara kek ke mendila tienne me ko homode me wai properties winas winne itu kota graphite ko homode electrical conductor na me wai electrical conductivity kan nene itu kota graphite tolda haki awela bila tino electrical conductor na kek ke mana metal lagi electric conduct room temperature ke di electricity conductor na ikama non metal lagi තියෙනවා වෙන්න හේතුව මේ කාබන් වල තියෙන මේ different forms different arrangements හරි මේ වල කියන්නේ atomic arrangements okay structural arrangement structure එකේ different function එක different arrangement එක different shape එක different හැමදේම different ඒවට තමයි allotropes කියලා කියන්නේ ඊළඟට තියෙන්නේ මේ graphene single layer thick graphite ඒ කියන්නේ graphene එක single layer එක thickness එක ගත්තම 0.5 nanometers thickness 0.5 nanometers thickness කියන්නේ ගොඩක්ම ගොඩක් පොඩි 0.5 meters 1 nanometer එකක් වන්න nanometer එකෙන් භාගයේ thickness එක එනවාට අපිට ඒක 60 බලා ගන්න පුළුවන් අර light absorption එක කියන්නේ. අපිට සාමාන්‍යයෙන් මොන හරි දෙයක් බලා ගන්න මොනවද ඕනේ නැති? 3 dimensional එන්න ඕනේ නැහැ. 2 dimensional වුණොත් අපිට දේවල් බලා ගන්න පුළුවන් ඈ. 3 dimensional වුණොත් තමයි අපිට depth එක බලා ගන්න පුළුවන් කොච්චර මේ ගැඹුරට තියෙනවද කියලා. වටේට කරකලා බලන්න නැත්නම් 2 dimensional දේවල් අපිට බලන්න පුළුවන්. ඒකෝ nanometer 5 thickness කියන්නේ අපිට height එක පේන්නේ නැහැ. මේ xy axis විතරයි පේන්නේ. මේ c කියන එක පේන්නේ නැහැ. Two dimensional level අපිට බලන්න පුළුවන් සාමාන්‍ය thickness එක ගොඩක් අඩු වුණාට arrangement මේවා ගොඩක් ළඟින්නේ තියෙන්නේ බලන්න ඕලුවා thickness has unique properties due to the high surface area දැන් ඔයාලා ඉගෙන ගත්තා මේවයි small වෙනකොට පොඩි පොඩියට වෙනකොට මොනවද වෙන්නේ surface area ගොඩක් වැඩි වෙනවා AB ratio එක ගොඩක් වැඩි වෙනවා highly flexible we demonstrate very high mechanical properties ekena meva monawada wenne area eka godak wedi harida me surface area eka godak wedi e wage me flexible namanna puluwa ekena hema karala mehema namanna puluwa kadenna harida me ilang eka demonstrate very high mechanical properties harida etoda wala mechanical properties samanyen සාමාන්‍ය මේ වගේ තියෙන ප්‍රොපර්ටිස් ඔක්කොම ෆිසිකල් මෙකනිකල් ඉලෙක්ට්‍රිකල් මේ වගේ ප්‍රොපර්ටිස් ඔක්කොම වෙනස් වෙනවා. එතකොට මේවට තියෙන හයි මෙකනිකල් ස්ට්‍රෙන්ත් එක මේවා ගොඩක් වැඩි. හරිද? මේ වගේ ස්ට්‍රෙන්ත් එක සාමාන්‍යයෙන් ගොඩක් වැඩි. ඉතින් weight එක අඩුයි flexible ස්ට්‍රෙන්ත් එක ගොඩක් වැඩි shows unexpected and electrical and electronic properties. Electronic electrical කියන්නේ electricity conduct කරන වෙන එක. ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් ගැන ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල්
gedara karana oy gedara wiring එක. ඒ වගේ ඒවට කියනවා සාමාන්‍ය wiring කරන දේවල් ඔය electricity සාමාන්‍යයෙන් ඔය ගෙවල් වලට ඒ වගේ දෙනවට ඒවට කියන electrical කියල electronics කියන්නේ ඔය circuit වල එහෙම වැඩ කරන්නේ සාමාන්‍ය පොඩි 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 circuits වල ඒ වැඩ කරන ඒවාට කියනවා electronics කියලා. ඒකෝට electronics වලදී අපිට ගොඩාක් වෙලාවට ඒවා වැඩ කරන්නේ ගොඩාක් ඒ කියන්නේ අඩු කරන්ට් එක තමයි චූටි කරන්ට් එකක් තමයි ඒවට ඕනේ. ඒ වගේම ඒ වගේ arrangement එකත් සාමාන්‍ය මිනිස්සු හදපුවා නෙවෙයි. හරි. ඒ ඉලෙක්ට්‍රිකල් ඒවා හැමනම් ඉලෙක්ට්‍රිකල් වයරින් කරන එක, ගෙදර වයරින් කරන එක ඔක්කොම මිනිස්සුනේ කරන්නේ. හැබැයි අපිට කම්පියුටර් එක මේ කියන්නේ ඔය වයරින් කරන්න බෑනේ. සාමාන්‍ය මිනිස්සුන්ට කම්පියුටර් එක සර්කිට් එක print කරන්න බෑ. ඒ වගේ වට ඉලෙක්ට්‍රොනික්ස් කියන. එතකොට මේවට මේ properties දෙකම හිතා ගන්න බැරි විදිහ ඉලෙක්ට්‍රිකල් and electronic properties තියෙනවා. හරිද? කියන්නේ රෙසිස්ටන්ස් ෆ්‍රී කන්ඩක්ටර්ස් වෙනවා කිව්වෙ මේවා රෙසිස්ටන්ස් එක 0 වෙනවා. එතකොට total electricity එක use කරන්න පුළුවන් efficiency එක ගොඩක් වැඩි වෙනවා heat එක produce වෙන්න මේ يعني wear off වෙනවා කියන්නේ ඕවර් රත් වෙච්චාම මොකද වෙන්නේ මොනවා හරි ඕන machine මේවා එකක් පාවිච්චි කරද්දී රත් වෙච්චි machine එකේ performance එකට ඒක ගොඩක් affected වෙනවා හරි performance එක ගොඩක් අඩු වෙනවා එතකොට it is considered the material as five has a potential revolutionary oh, flexible electronics potential for revolutionizing the next generation of electronics. මට මතක නැහැ මේකේ videos වගේත් කොහෙද තිබ්බද කියලා. බලමු පොඩ්ඩක් මේ electrical මේ අනාගතයේදී එන්න තියෙන phones ගැන nano carbon නේද කියන්නේ. flexible ෆොන්ට්ස් නේ මේ මේ වගේ දේවල් කියන්නේ මේවා ෆ්ලෙක්සිබල් හරිද ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික කන්ඩක්ට් වීඩියෝ ගොඩක් වැඩි එන්න මේවා මේ ෆොන්ට්ස් ගොඩක් මේ ෆ්ලෙක්සිබල් ෆොන්ට්ස් හදලා දෙනවා This here is a flexible AMOLED phone screen. Now, have I made a folding iPhone with this? Not yet. I'm playing some dirty tricks to make iOS show up on here. It is live and connected to a real iPhone, but not everything is quite as it appears. However, this is super cool technology, and I think there are some real possibilities. I'm Scotty from Strange Parts. Let's take a closer look at this thing. Rumor has it that Apple's been working on a folding iPhone. Fold came out, fold and bouncing around to mine. Of course, it's quite flexible and very thin. It's only about 0.3 millimeters thick, which is pretty good. Now, this is the second screen. And let me get that plugged in here. So you'll notice right away that the colors are a lot richer, rigid, further rigidity. However, aside, screens are added on. Obviously, this is not populated here. However, there are a couple pins up here, a couple traces up here on the screen itself that don't have anything connected to them. So it's possible that those have the data sheets for each manufacturer. I had to figure that out for myself by. The screen doesn't break when it's folded and unfolded, similar to what's been happening with the Samsung Galaxy Folds. So, these OLED display technologies. මේ අනාගතයේදී ගොඩක් වෙලාවට මේ වගේ ෆෝන්ස් ඒ සාමාන්‍ය ෆෝන් එක නමලා සාක්කු දාගෙන යන්න පුළුවන් වෙන විදිහට ප්‍රශ්නේ තියෙන්නේ Imagine the products you could design with this. It really is. I brought something else here today. Do you see how the screen curves beyond the edge of the display around here? With this bended display, we have expanded the canvas available for content. Content can now flow along the sides of the device. So, for example,
if I receive an important message. See it come through while the device is flat on the table in front of me. This new form factor will really begin to change how people interact with their devices and opening up new lifestyle possibilities to create a holdable screen. How this new. Hello. I need to get going. Wow, that's amazing. Can I see that? Yeah, sure. All in a day's work for Samsung. Awesome. Hey, you should run into coffee sometime. It's my card. For handing out business cards. Bye. Bye. Oh, I thought you'd never leave. මම හිතන්නේ මේව තාම මාකට් එකට ඇවිල්ලා නැතිව දෙනේද කිම්හාන්? කිම්හාන් ඉන්නවද? තියනවද කිම්හාන් මේව? හෙලෝ. කිම්හාන් තියනවද මේ මාකට් එකේ නැහනේ? නැද්ද කොහෙද? ඈ? නැද්ද කොහෙද? බලන්න තියෙනවා කියලා ගොඩක් අපෝ මොකගෙන අදේ කරනාන මේ ඒකට අනාගතයේදී කොහොමත් මේවා මේ මොකද කාබන් බේස් නැනෝ මැටීරියල්ස් පාවිච්චි කරලා නැනෝ ටෙක්නොලොජි පාවිච්චි කරලා මේවා ඩෙවලොප් කරද්දී අනාගතයේදී අනිවාර්යෙන් මේ මේ වගේ ගොඩක් මේ මේ වගේ පොඩි සාමාන්‍යයෙන් මේ concept මේවා කරන්න පුළුවන් දේවල් මොකද මේ හැමදේම හොයාගෙන තියෙන්නේ දැනට තියෙන මේ මේ ප්‍රශ්නේ තමයි මේ price එක and design picking out products that were sometimes even considered wacky. We needed to design a device that was not only an incredible phone but also an amazing wearable. I used to repair a lot of phones that had cracked screens or were water damaged and did it quite frequently, and when I took apart a lot of these phones and often fragile materials like glass and even steel, and thought to myself there had to be a better way. We first started with a lot of different types of concepts and designs, and after a lot of iterations and testing and vetting, we really kind of narrowed it down to two designs, which was a large and a small. We needed to ensure that it was not only waterproof, but also flexible, shatterproof, and wearable. We needed to build a team of incredible people with a wide range of skill sets who are all unified to pursue our mission and break the mold of the mobile market. The problem with the mobile market right now is that the phones are all the same, and what little differentiation they have is that some are less user-friendly and some are less durable. Things like this still happen, so we're here to change that. With the vibrant palette, clean typography, and easy to understand icon set, the portal UI is an experience that cannot be missed. Why be stuck with the same old design when you've got a new refreshing interface to play with? An interface that helps you interact, that knows what you want, and works with you in the way that you want it to work. The portal not only has all the features you would expect, such as Wi-Fi, Bluetooth, and NFC, but also has a waterproof Kevlar-infused polyurethane body, a 6-inch flexible display, wireless charging, an unlocked network, and so much more. Thank you.
Please help. අනාගතයේ ගොඩක් වෙලාවට හැමෝගේ මතේ ඔරලෝසුවක් තියෙයි ඊ වෙනුවට ෆෝන් එක සමහර විට තියෙයි දින ප්‍රශ්නේ මේවා ඩිවලොප් කරන්න යන කෝස්ට් එක දැනට ටිකක් වැඩි මොකද මේ හැම එකටම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් ඕනේ ඉතින් මේ මයික්‍රොස්කෝප් ගොඩක් ලොකු ගාණක් වෙනවා මේ අර ඩෙමොන්ස්ට්‍රේෂන් විදියට විතරයි කරන්නේ එතකොට සමහර වෙලාවට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් ගොඩක් ගණන් සාමාන්‍යයෙන් ෆෝන් කම්පැනිස් වල තිබ්බට සාමාන්‍යයෙන් මේ නැනෝ ටෙක්නොලොජි එක වැඩ කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ප්‍රොඩක්ෂන් එකක් ගත්තාම මේකේ මාකට් එක එක විදියට දාන්න ඕනේ. ඒක විදියට දාන්න මෙයාලගේ දැනට මොනවද රෙස්ට්‍රික්ෂන්ස් ඇති. හැබැයි කොහොමත් ඉදිරි අවුරුදු 2025ට කලින් මේ වගේ ෆෝන්ස් ගොඩක් වෙලාවට මාකට් එකට එයි. ලයිට් වේට්, හයි ස්ට්‍රෙන්ත් ඇන්ඩ් වෝටර් රෙසිස්ටන්ස් මේ වගේ කැරක්ටර්ස් තියෙන ෆෝන්ස් ගොඩක් වෙලාවට මාකට් එකට එයි කියලා හිතනවා. ඒද නැද්ද කියලා දන්නේ බලමු අපරි අපි ඉතුරු ටික පුතා මේ ඊළඟ ලබන සතිය ඉඳ කරමු ඔයාලා මේ අඟහරුවාද කාටවත් ක්ලාස් එකක් නැන්නේ ක්ලාස් එකට ජොයින් වෙන්න මේ ඔයාලා මෙහෙම 9 වසරේදී 10 වසරේ සිලබස් එක එහෙම කරන්න එහෙම ඕනේ නැහැ හරිද මං හිතන්නේ එහෙම කරන්න ඕනේ කියලා ඔයාලට මේ මොකද අපි එහෙම ගොඩාක් හදිස්සි වෙන්නේ